इतम गौरव पूज्य पाद जिलाशन लाचते आराधना करो अभी भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य समुद्धेसा विभागाच समुत्थान कलापतो अवतिक्रमतो चेति पञ्चदा तत्संगोति अनंत परिमाण गुण ऐति सर्वच्च सम्मा संबुद्धजानन वहन्से तत्ते नमस्कारे देवा अतीते अनागते वर्तमाने केन कालत्रेट संबंध सेदूम ओलारिक सूक्ष्म नाम रूप हेतुफल धर्म राहसि पवत्तिन सियलु धर्मद कालिक गुणेकिन युक्त नौ अकालिक धर्मेंगे अकालिक गुणी युक्त परम शांत निर्वाण धातु अवभूत करता शांति नायक सम्मा संबुद्धुरजानन वहन्से अनंत परिमाण बुद्ध गुण बलेंद मेट पिरातु मेट पिम्मा शमदिनाम बन आहल धर्म साक्षात्कार करला विना कुशल धर्म सिद्ध करला उपदुवागता सियलु कुशल धर्मयान के पुण्य धर्मयान के आनिसंस बले मेघलाव की दिलपत् ක්ෂණදිනාටම අද මේ කියලා දෙන්නා වූ ධර්ම කාණ්ඩයේ හොඳින් තේරුම් ගැනීම සඳහා හොඳින් වටහාගත යුතු සත්‍යයේ පහළ වේවා නමන පහළ වේවා යෝනිසු මානසිකාරී වැඩේවා ශ්‍රද්ධාව වැඩේවා කෙලෙස් ධර්මයෙන් පීඩාවට පත් නොවේවා නීවරණ ධර්මයටපත් වේවා චිත්තේ සමාධියගත වේවා ඒ තුල ප්‍රඥාව ඥාන ඇස පහළ වේවා ඒ තුලින් මේ කියලා දෙන ධර්ම කරුණවල आशीर्वाद प्रार्थना करनी मे धर्म देश धर्म विस्तरय मे मैत्री प्रार्थना सूत्र देश समुचि सत्य हरहार धर्म करवागेन ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ ධර්ම එහෙම නැත්නම් ධර්ම සංඥා පහළ කර ගැනීම වශයෙන් නොඑක් ආකාරයෙන් පැහැදිලි කරලා තිබෙනා වූ උග්ගතී සංඤ්ඤ පුද්ගලයාට විපංචී සංඤ්ඤ පුද්ගලයාට නෙය පුද්ගලයාට ගැළපෙන ආකාරයෙන් දේශනා කළා තිබෙන සමහර ධර්ම කොටස් තවත් විශේෂව ඊටාත්ම ගැඹුරින් පැහැදිලි කිරීමට උන්වහන්සේ මේ විස්තරාත්මක වෙයාකරන ධර්මය ඉදිරිපත් කරනවා මේ අභිධර්මයේ ඉතින් ඒ අභිධර්මය දේශනා කිරීමේදී දෙවියන් දේශනා කළා පළමු කොට සරි ස්වාමීන් වහන්සේටින් අනතුරුව ඉතින් ඒ ධර්ම කාණ්ඩයේ ගම්භීරත්වයේ සූක්ෂ්මත්වයේ ප්‍රණීතත්වයේ මේ පින්වතුන්ට දැනුමේ හැටියට වැටහෙනවා ඇති අපි ඒ තුළ ධර්ම තා 170ක් පමණ තේරුම් ගැනීමට ආරම්භ කළා ඒ ගමන් මාගේ තිදෙනම ගොඩවල් තුනක් එකක් රූප ගොඩ එකක් චිත්ත ගොඩ එකක් හිතේ අන්තර්ගත වෙච්ච ධර්ම සමූහයේ චෛතසික ගොඩ ඊළඟට මේ හිත චෛතසික ඇසුරු කරගෙන පවතිනා වූ රූප ගොඩ ඒවා හේතුඵල ධර්ම රාශියේ එහෙම නැත්නම් රාමුවේ කතා කරනවා
ඊළඟට ඒ ධර්මතා තුනට සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච. ඒ ධර්මතා රූපයන්ට වෙනස් වෙච්ච, චෛතසික ධර්මයන්ටත් වෙනස් වෙච්ච, ඊළඟට චිත්තයටත් වෙනස් වෙච්ච සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයක් ඇති, කැළඳීමක් නැති, වෙනස් වීම නැති, නමුත් ඒකාන්ත ගතියක් ලක්ෂණයක් ඇති නිර්වාණ ධාතුව කියන එකම ධර්මය වශයෙන් ධර්මතා එක්කා 170ක් වෙනවා. ඉතින් ඒවා කියාගෙන යනකොට අපි මහ විශාල වශයෙන් නෙමෙයි මේ පින්වතුන්ගේ දැනුමේ හැටියට සහ මේ පින්වතුන් තේ සඳහා ආරම්භයක් සකස් කර ගැනීම වශයෙන් පවත්වාගෙන යන මේ වැඩසටහනේ රූප ප්‍රකාශය කතා කරන්න ආරම්භ කරා. එතකොට එක්තරා විදිහකට මට්ටමකට සිත් පිළිබඳව දැනගත්ත චෛසික දැන් මේ රූප ගැන කියන්නේ. ඒ රූප පිළිබඳව කතා කරනකොට මේ පොඩි ප්‍රශ්නයකුත් මේ පින්තුන්ගේ කතා විවහාරය තුළින් සහ දේශනා තුළින් මේ අහනකොට ප්‍රශ්න තිරෙන් මතු වුණා. ඒ තමයි ඇයි මේවා පිළිබඳ මෙච්චර විස්තර තියෙන්නේ කියලා. ඒ වගේම වරින් වර අපේ සම්බන්ධතාවයත් ඇහුවා. අපි සියලු දෙනාම ආපු සංසාර ගමනේ අපි ඊට පෙර හමුවෙච්ච ජීවිතවල ඒ ජීවිතව පවත්වාගෙන යන කාල තුල ඇසුරු කරපු වෙනත් සත්පුරුෂ ආයෙහිවත් වෙනත් නාම ධර්ම රූප ධර්ම ආශ්‍රයෙන් අපිට ලැබිච්ච දේවල් අනුව වෙනත් සත්පුරුෂයන් නිසා සහ තවත් ඇසුරු කරන ලැබිච්චය නිසා අපි පුරුදු කරපු චිත්ත ක්‍රමය එහෙම නැත්නම් සිතිවිලි ක්‍රමය වෙනස් එක එක්කෙනාට හැටියට ඒ කාලේදී අපි සමහර වෙලාවට ගොඩාක්ම ගැඹුරු නාම ධර්ම පිළිබඳව කතා කරන ඇති. සමහර වෙලාවට කුඩා රූප ධර්ම පිළිබඳව කතා කරලා මෙනෙහි කරලා දැනගෙන හඳුනාගෙන ඇති. සමහර වෙලාවට ඒ නාම ධර්ම කෙලෙස් වශයෙන් තිබෙන දේවල් කතා කරන ඇති. කොහොම බලාගෙන ගියායින් පස්සේ අපි එක එක්කිනා එක එක කොටස් අහුරු කළා කියන්නේ. සමහරුන්ට නාම ධර්ම පැහැදිලි රූප ධර්ම අපැහැදිලි. සමහරුන්ට රූප ධර්ම පැහැදිලි නාම ධර්ම අපැහැදිලි. එතකොට මේ අපැහැදිලි දේ තමයි මතු කරන කියන්නේ. රූප හෝ වේවා නාම හෝ වේවා. කෙලෙස් හෝ වේවා නිකෙලෙස් හෝ වේවා. ධර්ම හෝ වේවා අධර්ම හෝ වේවා. ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන්. ඒක නිසා මේ ඔක්කොම පරිපූර්ණ වෙන ආකාරයට නාම ධර්ම රූප ධර්ම පිළිබඳව විස්තර කියාගෙන යනකොට ආත්ම සංඥාව හයි කරගන්න පහසුවක් තිබෙනවා. ඒ නිසා ඒකට උපකාර වන ධර්ම කොටසක් මේ කියාගෙන යන්නේ. අදට ඉදිරිපත් කරලා තිබෙනා වූ කොටස මේ විදිහට අපි එනවා ඉදිරියට ගනි. දැන් මේ රූප ගැන කතා කරනකොට විදි පහකට කියවනේ. සමුද්දේශ විභාග සමුද්දේශ ක්‍රමය විභාග ක්‍රමය ඒ වගේම සමුත්ථාන ක්‍රමය කලාප ක්‍රමය පවති ක්‍රමය ඔන්න පහ. සාමාන්‍යයෙන් අපේ භාෂාවේ හැටියට මොකද කියනවා නම් ඒ කියන්නේ මේ රූප කියන දේවල් 28ක් තියෙනවා. ඒවා 28 මොන මොනවාද කියලා කියන එක ඊට පස්සේ ඒවාගේ ලක්ෂණ ස්වභාවයන් කියලා කියන ඊළඟට ඒ රූප හටගන්නේ කොහොමද කියලා කියා දීම, ඒවා හැසිරෙන්නේ කොහොමද කියලා, මේ ඒවා කොහොමද මේ පවතින්නේ කියලා කියා දීම, හැසිරෙන්නේ කොහොමද කියලා කියා දීම, නැත්නම් කලාප වශයෙන් තියෙන බව කියා දීම කියලා වශයෙන් ක්‍රම තියෙනවා පහ. ඔය පස්විදීසම අපි මේක හොඳට අවුල ගන්න ඕනේ. හොඳට දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ගිය සතියේ මම රූප කලාප තුනක් පිළිබඳව කියලා දුන්නා. පංච ස්කන්ධය පංච උපාදානස්කන්ධයක් දරන්නා වූ
සත්ත්ව කොට්ටාසයක් කරන මිනිසයෙක් ලසින් ඔපටි දැන් මේ අපිට පංච උපාදානස්කන්ධයක් තිබෙනවා මේ පංච උපාදානස්කන්ධයක් දරන මේ මනුෂ්‍ය සත්ත්වයා පෙර ජීවිතේ ඉඳලා මේ ජීවිතේ එන්ට එනකොට ප්‍රතිසන්ධි අවස්ථාවේ ඇතිවෙන්නා වූ පහළවෙන්නා වූ රූප තුනක් පිළිබඳව කියපුවා ප්‍රතිසන්ධි විඥාණයට ප්‍රතිසන්ධි සිතට තිබෙන හැකියාවක් ඒ ප්‍රතිසන්ධි සිබේ තිබෙන හිතේ තිබෙන බලේ ප්‍රතිසන්ධි හිතේ තිබෙන්නා වූ ශක්තියෙන් ප්‍රතිසන්ධි සිතේ තිබෙන්නා වූ ආනුභාවයෙන් ඒ ප්‍රතිසන්ධි සිත නවතින තැන මෞක්ෂයේ ආශ්‍රය කරගෙන හදා ගන්නවා රූප ධර්ම තුන. ඒ තමයි ඒ රූප ධර්ම තුනක් කියලා කිව්වට ඒ එක රූප ධර්මයක් කියලා කියන තැන 10ක් තියෙනවා. 10 කාණ්ඩයක් රූප කලාපයක් රූප සමුච්චය රූප 10ක එකතුවක්. ඒ 10ට නම් 10ක් මේ නම් තුනක් තියෙනවා. ඒ කියන්නේ එක 10කට එක ගානයි. අපි කියනවා කාය දශකයේ කියලා රූප කුලයක් තිබෙනවා රූප 10ක්. භව දශකයේ කියලා රූප 10ක් තිබෙනවා. වස්තු දශකයේ කියලා රූප 10ක් තිබෙනවා. කාය දශකය භව දශකය වස්තු දශකය ඔය තමයි මෞකසේ හටගන්න ප්‍රතිසන්ධි විඥානයේ බලය ප්‍රතිසන්ධි විඥානයේ ආනුභාවයෙන් හටගන්න පළවෙනි චිත් තුනක් වගේ ගුලි තුනක් වගේ අණු තුනක් වගේ පහළ වෙන සිත් එහෙම නැමේ රූප ධර්ම තුන රූප දශක තුන. දැන් මේ ඕපපාතික සත්වෙක් වගේ නෙවෙයි මේ මනුස්ස සත්වයාගේ රූප හැදිලා විකාශන වෙන්න තරමක් කල් යනවා. දෙවියන් බ්‍රහ්මයන් වශයෙන් පහළ වෙන ඕපපාතික සත්වයන්ගේ රූප එකපාරම පහළ වෙනවා. ප්‍රතිසන්ධි විඥානයත් එක එකට පහළ වෙනවා. නමුත් මේ මනුෂ්‍ය සත්වයාගේ ඒ ඔක්කොම එකට පහළ වෙන්නේ නැහැ. ඉස්සර වෙලා පහළ වෙන්නේ ඔය මූලික දශක තුනයි. කාය දශකේ, වස්තු දශකේ, භව දශකේ, වස්තු දශක. දැන් අපි කිව්වා කාය දශකයෙන් කෙරෙන්නේ ඒ මනුෂ්‍ය සත්වයාගේ ශරීරය. එයා ශරීරයක් හැටියට විකාශය කරන ලොකු වෙලා යනවා. ඊළඟට වස්තු මේ භව දශකයේ කියලා කියන්නේ ඒ වැඩෙනා වූ ශරීරය. ස්ත්‍රී කෙනෙක් හැටියට වැඩෙනවාද? පුරුෂ කෙනෙක් හැටියට වැඩෙනවාද? කියන එක තීරණය කරන ඒ රූප කාය දශකයේ අනුව භව දශකයට වැඩි වෙන වැඩි වෙන යා. ඊළඟට වස්තු දශකය. මෙතනදී තේරුම් ගන්න මෙන්න මෙහෙම එකක්. මේ කාය දශකේ, වස්තු දශකේ, භව දශකේ කියලා කියන්නේ. එහෙම නැත්නම් භව දශක, වස්තු දශක කියලා කියන්නේ ඉස්සෙල්ලා වෙලාම පහළ වෙනා වූ රූප තුනයි. ඒ රූප කලාප තුන පහළ වෙලා මැරි යනකොටම ඒක කාය දශකේ ඩබල් වෙනවා. ඊට පස්සේ කාය දශක දෙකක්, භව දශක දෙකක්, වස්තු දශක දෙකක්. ඊට පස්සේ තව කාය දශක, භව දශක, වස්තු දශක උත්තරන තව මල්ටිපල් يعني වැඩි වෙනවා. ඔහොම එකක් වෙනවා. ඒකත් තමයි වැඩෙනවා කියලා කියන්නේ. ඔතන ඉස්සෙල්ලම පහළ වෙන 10 තුන. ඒ 10 තුන ඒ වර්ගය ඊට පස්සේ නැවත 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 මේක වැඩෙනවා. මේ 10 10 10 10 10 10 වැඩෙනවා. ඒ වැඩෙනවා කියලා කියන්නේ කය වැඩෙනවා, භාවයේ වැඩෙනවා, භව දශකයේ වැඩෙනවා, වස්තු දශකයේ වැඩෙනවා.
මේ වතු දශකය අර වැඩි යනවා කාය දශක අතරට ගිහිල්ලා ඒක අස්සකට යනවා. අස්සකට ගිහිල්ලා ඒක එක්තරා ජනකට එක්තරා විදියකට එක්තරා මැදෑවට ගිහිල්ලා ඒක එක්තරා ප්‍රමාණයකට මේ වැඩෙනවා. හැබැයි කාය දශකයයි වතු භාව දශකයයි දෙක තව ඊට වඩා වැඩි වෙනවා. ඉතින් ඒකනේ ඔය එක එක අංග ලොකු පොඩි වෙන්නේ. ඒක තීරණය කරන ගතිය ඔය කර්ම ශක්තිය ඔය හිතේ තියෙනවා. දැන් අපි දැන් මේ ඉස්සර වෙලාම පහළ වුණේ කාය භාව වස්තු කියන දශක තුන. එතනින් ඊට පස්සේ මේක වැඩි වෙලා දැන් කාය දශකේව ගොඩාක් තිබෙනවා, භාව දශකේව ගොඩාක් තිබෙනවා, පස්සුත දශකේව ගොඩාක් තියෙනවා. දැන් මේක ගුලිය ලොකු වෙලා එනවා. ඉතින් මේක කරන්නේ මොකද්ද? රූප කලාප වැඩි වෙනවා. රූප වැඩි වෙනවා. ඉතින් මේ එක රූප කලාපයක තිබෙනා වූ අපි හිතමු කාය දශකය කියලා. ඒ කාය දශකයේ රූප කලාපයේ තිබෙන ඒ රූප 10 තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ඊළඟට ජීවිතේන්ද්‍රිය මේ කාය අපසාරය. ඔන්නේ ඒ ධර්මයි. හැබැයි මේක තියෙන පඨවි ආපෝ තේජෝ වායු කියන දේවල් ඒ 10 හැම වෙලෙම පිහිට වෙන්නේ. එහෙම නැත්නම් ඒ අපි හිතමු ඒ රූප 10 ජීවිතේන්ද්‍රිය කියන ඒ රූපය රකින්නේ පවත්වන්නේ ඒ කලාපයේ ඒ 10 දෙනා විතරයි. ඒ වගේ අනිත් එක්කිනා එහා ගෙදර එක්කිනා එහා ගෙදර රූප කලාපේ සම්බන්ධයෙන් මෙයා වගකීමක් බාර ගන්නින් නැහැ. ඊළඟට ප්‍රසාද රූපයක් ඒ වගේ. ප්‍රසාද රූපයේ ඒ ජී කේන්දරයේ එක්ක තිබුණ අනෙක් රූප 9 එක තිබෙන ප්‍රසාද රූපයක්. කාය ප්‍රසාදය. ඔය විදිහම තමයි භව රූපයක්. භාව රූපෙත් තියෙන ජීවිතින්දිය ඒ ජීවිතින්දිය වෙනේ වරකින් කියන්නේ මේ 10 පවත්තකට යනවා. තමයි ඒක. වස්තු දශකයේ ජීවිතය. දැන් මේක වැඩි වෙගෙන වැඩි වෙගෙන. දැන් මේක විස්තරාත්මකව මෙහෙම කියුවට ඔක සාමාන්‍ය සම්මුති ලෝකයේ කියන්නේ මේ ෆෙටස් එකක්, එහෙම නැත්නම් එම්බ්‍රියෝ එකක් මේක ලොකු වෙනවා. එහෙම නැත්නම් කලලයක් ලොකු වෙනවා කියලා. ඔය නම් තමයි යන්නේ කලන රූපේ ලොකු වෙනවා කියලා. දැන් වෙන්නේ මොකද්ද? මේ 10 ගොඩවල් වැඩි වෙනවා කියන්නේ. දශක වැඩි වෙනවා. භව දශක වැඩි වෙනවා. කාය දශක වැඩි වෙනවා. වස්තු දශක වැඩි වෙනවා. ඊළඟට වැඩි වෙලා කියන්නේ මේක ටිකක් ගොඩක් ලොකු නම් මෙතර ප්‍රමාණයකට ආවන් පස්සේ මේ අර ප්‍රතිසන්දිතනේ මේ රූප වඩීම ඉස්සරලා පටන් ගන්න උදේ කියන මේ ප්‍රතිසන්දිත එක්කරයි. ඒකත් ඇත්තනේ ප්‍රෝති භවංගසිත. දැන් මේ භවංගසිත උම දිගට කරගෙන දිගට යනවා. ඒ පැත්තේ. දැන් ඒ පවතින කාලය තුළ දැන් මේකේ මේ රූපය දශක තුන එක්තරා වැඩි වීමකට, එක්තරා ලොකු වීමකට, එක්තරා ප්‍රමාණයකට වැඩුණම ලොකු වුණාම වෙන්නේ අර ප්‍රතිසන්දි සිටී තියෙනවා ඇතිවෙච්ච ස්පීඩ් කර්ම බලය නිසා, ඒ කර්ම ශක්තිය නිසා, ඒ කර්මයේ ආනුභාව නිසා මේකේ මේ ලොකු වෙච්ච ගුලියේ තව රූප වර්ග එකක් හැදෙනවා. ඒ තමයි සති කීපයක් ගියාම මේ හැදිලා තිබෙන කාය දශකයේ අස්සේ ඒ සුදුසු තැන්වල පිහිටවත් හැදෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ තමයි නැවත හැදෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායු, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය, චක්කු ප්‍රසාදය කියලා හැදෙනවා. ඒ ඈදෙන තැන චක්කු ප්‍රසාදයක් එක 10ක් වෙනවා. ඔන්න දැන් තව 10ක් එක්කාසු වෙනවා. සති කීපයක මුලින් හැදුනේ 3ක් වලවා.
සති කීපයක් ගියාට පස්සේ චක්කු ප්‍රසාදය හැදෙනවා. චක්කු ප්‍රසාදය හැදෙන රූප 10ක්. චක්කු ප්‍රසාදයත් එක්ක රූප 10ක්. ඉතින් අර මුලින්ම වගේ වෙනස් වෙන්නේ ප්‍රසාදයේ විතරයි. එතකොට ඒ චක්කු ප්‍රසාදය පාලනය වෙන්නේ ඒ රූප කලාපේ පාලන ජීවිතේන්ද්‍රියේ. එතකොට ඒකේ ඉන්න උදාහරණාගේ මව රූප තමයි පඨවි ආපෝ තේජෝ වායු කියන ඒ කලාපේ තිබෙන ප්‍රධාන රූප හතර. අනිත් ඒවා උපාදාය රූප. එකක් ඔය විදිහට තේරුම් ගන්නකො. දැන් එහෙම වෙනකොට ආයෙ තව එකක් හැදෙනවා. දැන් එතකොට රූප කලාප කීයක් හැදුණාද? හතරයි. පළවෙනි ඉස්සෙල්ලාද ඉස්සෙල්ලාම උපදින වෙලාව හැදුණා කාය දශකය, භව දශකය, වසු දශකය. ඊට පස්සේ සති කීපයක් ගියාට පස්සේ තව හැදෙනවා 10ක්. ඒ තමයි චක්කු චක්කු දශකය. ඊට පස්සේ හැදෙනවා තවත් 10ක් හැදෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝ ජා ජීවිතේන්ද්‍රිය සහ සෝත ප්‍රසාරය. ඒ කන. ඔන්න එතනත් 10ක් හැදෙනවා. දැන් එතකොට 10 ඒවා 5ක්. තවත් හැදෙනවා. ආයතේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය ගාන ප්‍රසාරේ. ඔන්න එතන රූප කලාප 10ක් පහළ වුණා. හැබැයි අර දැන් මේ වැඩි යන ඇඟේ එක තැනක වැඩි යන රූප කලාප මේ ශරීරයේ එක තැනක තමයි මේව පහළ වෙන්නේ. ඒවා තීරණය වෙලා ඉවරයි. කර්මානුකූලව ධර්මානුකූලව ඒවා තීරණය වෙලා ඉවරයි. එතන පිළිපිනේක විතරයි තියෙන්නේ. ඉතින් ඒ චක්කු දශකයක් එතන පහළ වුණා. පළවෙනිම පහළ ඊට පස්සේ චක්කු දශක ආය වැඩි වෙගෙන යනවා. ඒක නිසානේ මේ දැන් ඒ චක්කු දශක ඇඟ හැමතැනම නැහැ. එක තැනක විතරයි පහළ වෙන්නේ ඩොට් වාසේ. චක්කු දශක පහළ වෙනවා. ඉතින් ඒක වම් ඇහැරියේ දකුණ ඇහැරියේ වෙයේ පහළ වුණා චක්කු දශකම තමයි. ඊට පස්සේ ඒක වැඩි වෙනවා. හැබැයි ශරීරයේ ප්‍රමාණය හැටියට වැඩි වෙන්නේ නැහැ. එක්තරා ප්‍රමාණයකට වැඩි වෙලා ඒක නවතිනවා. මේ සෝත ප්‍රසාදයේත් ඒ වගේ. ඒ කියන්නේ සෝත ප්‍රසාදයේ සහිත මේ ඔය චක්කු දශක සෝත දශක. ඊට පස්සේ තව හැදෙනවා ගහන දශකයේ කියලා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ජා ජීවිතේන්ද්‍රේ ගහන ප්‍රසාදය. එතකොට දැන් දශක කලාප තියෙනවා ඉස්සෙල්ලා 3යි දැන් 3.6 තව එකක් හැදෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ජා ජීවිතේන්ද්‍රිය සහ මේ ජීවහා ප්‍රසාදය. එතකොට පස්සේ සති කීපයකට පස්සේ හැදෙනවා ද කලාප 10 ඒවා 4ක්. චක්කු දශකය, සෝත දශකය, ගහන දශකය, ජීවහා දශකය. ඔන්න 4. ඉස්සෙල්ල හැදුන කාය දශකය, භව දශකය. දැන් මේ කාය දශකේ ගොඩාක් ලොකු වෙනවා, වැඩි වෙනවා. භව දශකයත් වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ චක්කු දශක හැදුනාම හැදුනට extra තැනක extra සීමාවකට මේ රූප ටික හැදෙනවා. දැන් බලන්නකෝ ඇහි තිබෙන චක්කු දශක හැදුනට ඇඟතරම් නැහැ කුඩි ටිකකනේ ඒරියා එකේ තියෙන. ඊළඟට කනේ සෝත දශක හැදුනට රූප කලාප මේ ඇඟතරම් ප්‍රමාණයට රූප දශක නැහැ. ඒක නිසා තමයි නාසයේ තියෙච්ච ඒවා. ඒවා extra ප්‍රමාණයකට ඒ ආරම්භනේ ස්පර්ශ ක්‍රීමට ප්‍රමාණව හැටියටව සකස් වෙනවා. දැන් එතකොට බලන්න හොඳට හිතලා අපේ ශරීරයේ හැම එක්කිනාගේම ශරීරයේ රූප වර්ග කීයක් තියෙනවද? කලාප වර්ග කීයක් තියෙනවද? බලන්න මේවා කර්මානුකූලව හැදෙන ඒවා. මේවා ඔක්කොම හැදුනේ බත් කපු හින්දා නෙවෙයි. අම්මා හින්දාත් නෙවෙයි. තාත්තා හින්දාත් නෙවෙයි. මව් කුසේ තිබෙන්නා වූ රූප පරිසරයක් ආධාර කරගත්ත එක හැබැයි
අම්මගේවත් තාත්තගේවත් නැහැ ශක්තියක් මේ හෘදේ රූපයක් හදන්න. ඒක ගේන්න ඕනේ අර ප්‍රතිසන්දි හිතේ ශක්තිය. ඊට පස්සේ පරිසරය හදා දීම මාර්ගයේ කුසේ මේක දෙමෝපියන්ගේ ආශ්‍රයෙන්. පරිසරය හදා දීම. හැබැයි ඒ ඔක්කොම අර හිතේ තිබෙනා වූ බලය ප්‍රතිසන්දි හිතේ තිබෙනා වූ කර්ම බලය කර්ම ශක්තිය කර්ම අනුභවය සිද්ධ වෙන දෙයක්. දැන් එතන හැදුනා කාය දශකයක් හැදුනා කර්ම බලයෙන්, භව දශකයක් හැදුනා කර්ම බලයෙන්, වාතු දශකයක් හැදුනා කර්ම බලයෙන්, සති කීපයකට පස්සේ චක්කු දශකයක් හැදුනා කර්ම බලයෙන්, සෝත දශකයක් හැදුනා කර්ම බලයෙන්, ගහන දශකයක් හැදුන කර්ම බලයෙන්, ජීව දශකයක් හැදුන කර්ම බලයෙන් දැන් තිබෙනවා රූප වර්ග 7ක්, දශක 7ක්, කලාප 7ක්. අපි කියනවා සිංගල් ගත්තොත් එහෙම රූප 7ක්. දැන් මේවා හැදුනේ කර්මයේ. කරපු කර්මයක විපාක වශයෙන්. ඒක නිසා මේවට කියනවා කර්මජ රූප කියලා. කාය ප්‍රසාදේ කර්මජයි, ස්ත්‍රී ප්‍රසභාවේ කර්මජයි, ඒවත් භව රූපය, හදේ වස්තු රූපේ කර්මජයි, චක්කු ප්‍රසාද රූපේ දහය කර්මජයි, සෝත ප්‍රසාද රූපේ කර්මජයි, ගාහන ප්‍රසාද රූපේ කර්මජයි, ඒ වගේම ජීව ප්‍රසාද රූපේ කර්මජයි. මේ ඔක්කොම ටික කර්ම ශක්තියෙන් හැදෙනවා. ඔය අතර වාරදී මෙන්න මෙහෙම පොඩි පටලැවිලි සිද්ධ වෙනවා. ඒ තමයි සමහර අයගේ මේ තිබෙනවා ඔය කර්ම චිත්තයේ එහෙම නැත්නම් ප්‍රතිසන්දි චිත්තයේ තිබෙනවා කාය දසකේ හදන්න බලය තිබෙනවා, භව දසකේ හදන්න බලය තිබෙනවා, වස්තු දසකේ හදන්න බලය තිබෙනවා, සෝත දසකේ හදන්න බලය තිබෙනවා, ධාන දසකේ හදන්න බලය තිබෙනවා, ජීව දසකේ හදන්න බලය තිබෙනවා. හැබැයි චක්කු දශකයේ හැදීමේ බලේ නැහැ. ඒක නැති වුණොත් එහෙම වෙන්නේ මොකද්ද? දශක 6කින් අවතිනවා. ඒ මනුස්සයාට ඇස් පේන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රතිසන්දි සිටේ මේ චක්කු දශකයක් හැදීමේ හැකියාව බලය මොකක් හෝ එකෙන් නැති වෙනවා. ඒක නිසා ඒ දශක හැදිච්චේ නැති එක්කෙනා මේ ලෝකේට කන් ඇහෙනවා, රස දැනෙනවා, ගඳ සුවඳ දැනෙනවා, ඇඟක් තිබෙනවා, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හිතක් තිබෙනවා. හැබැයි එයා අන්ධයි. එයාගේ කර්මානුකූලව හැදිය යුතු චක්කු දශකය එතන හැදෙන්නේ නැහැ. හැබැයි මේක මස්කුලියක් වගේ හැදෙනවා. මස්කුලිය හැදුනට ප්‍රසාද රූපේ නැහැ. ඊළඟට සෝතත් එහෙමයි. සමහර වෙලාවට කන් බීරි වෙනවා. ඇහැ පේනවා. මිනිසයා බීරා. සෝත ප්‍රසාද දශකේ හැදෙන්නේ නැහැ. ත්‍රි ප්‍රතිසන්දියකින් උපති ලබන්නා වූ කෙනාට ත්‍රි හේතුක ප්‍රතිසන්දි සෝමනස සහගත වූ ඥාන සම්පයුක්ත වූ අසංකාරික වූ මානුභාව ශක්ති සම්පන්න ඉතාමත් වටිනා පිනකින් කුසලයකින් ඒකේ විපාකයක් හැකිත වූ උපදින කොට ඒ කෙනා ඒ ඇති කරපු ත්‍රිහේතුක කුසල ශක්තිය නිසා ඒ කුසල විපාක ප්‍රතිචන්නේ චිත්තේ නිසා ඒකෙ තිබෙනවා හදන චක් දශක සූත දශක ගහන දශක දිවහ දශක හදන කාය දශකෙන් එකක් ඇඹරිච්චිව නෙවෙයි ඇතමෙත් පුදවිච්චිව නෙවෙයි හොඳ වර්ණයක් දීලා ප්‍රසාදනීය වර්ණයක් ගහගෙන පැහැදිලි වර්ණ රූපයක් එක හොඳ මේ කාය දශකයක් ඒ වගේම භව දශකයක් ඒ වගේම හොඳ වාතු දශකයක් හදලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ රූප ගති, මේ රූප කලාප, මේ රූප මිති, මේ රූප සෙට් හදන ශක්තිය ඔය විදිහට මේ ප්‍රතිසන්දි සිටේ තිබෙනවා. අප්‍රමාණිකව යන්නත් අඩුපාඩුක සිද්ධ වෙනවා. ඒවා හදන බලය ඔතන නැති නිසා. ඒ කියන්නේ හරියට කියනවා නම් මෙහෙම එකක් තියෙනවා. මේ දැන් තියෙනවා මේ බජට් එක කියලා જાතියක්. බජට් එක.
මේ සිංගප්පූරුවේ තියෙනවා, ඕස්ට්‍රේලියාවේ තිබෙනවා, නිව්සීලන්ත තියෙනවා, චීනේ තියෙනවා, ඊට පස්සේ ඔය එංගලන්ත තියෙනවා, USA එකේ තිබෙනවා බජට් එක. ඒ බජට් වල තිබෙන්නේ මම ගිය පාර පොඩි උපමාවක් කිව්වා, මේවා පොඩි තේරුම් ගන්නට එව්වා. මම මේවා කියන්නේ මේ මේ පින්වතුන්ට මේ මේ දෙයක් පොඩි සරලකින් අපි ඔය යමේ නෙව් වගේන් ඔය අසුරු කරන දේවල් වලින් නිකන් මේ මේ තේරුම් ගන්න මේ කියන්නේ නිකන් අයිස්ක්‍රීම් කනකට හැන්දෙකින් නිකන් මේ ඉතින් හැන්ද උපකාර වෙන අයිස්ක්‍රීම් ටික කන්න. ඉතින් ඒ වගේ මේ ධර්මයේ කියන එක හිතට ග්‍රහණය කරගන්න ඔය තිබෙනා වටපිටාවේ පොඩි වෙනකම් පාන්සාරලක් වරකම් මේකක් ඉතින් ඔය එළවලුවක් කාරියක් ඒ කෝපයක් ඉතින් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඉතින් ඒ වගේ මං උපමාවක් කිව්වා අර අපේ අර ටිකට් එක ගන්නකොට කිව්වනේ මේ සමේ ප්ලේන් එකේ තිබෙනවා ටිකට් එකක් ඒකේ තිබෙනවා ශක්තිය ඒකේ ගමන් කරන්නත් පුළුවන් ඒකේ ඇතුලේ ඉඳගෙන ඉන්නත් පුළුවන් ගමන් කරන්නත් පුළුවන් ඒ වගේම තමයි මේ කණ්ඩත් පුළුවන් බොණ්ඩත් පුළුවන් ඒ වගේ ශක්තියක් ඔය සම්මහර ටිකට් වල තිබෙනවා ට්‍රැවලින් සහ ඊටි ඇන්ඩ්‍රින්කි සමහර ඒ වගේ තිබෙනවා ටිකට් වල ට්‍රැවලින් ශක්තිය තිබෙනවා කන ශක්තිය නැහැ ඔයත් ප්‍රකට තමයි ඒවා ඇවිල්ලා බජට් කියලා කියනවා ඒ බජට් එකේ කියලා කියන්නේ ඒ ටිකට් එකේ ශක්තිය ඒ ටිකට් එකේ ශක්තිය මෙතන ඉඳලා ආපස්සට යා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා ඇතුලේ ඉන්නකොට මොකක්වත් අපලියකත් තියෙන්නේ නැහැ ඒ කන බලය නැහැ කන ශක්තිය කෑම දෙන්නේ එක නැහැ උන් ඔය වගේ මේ ප්‍රතිසන්ති සිටි තිබෙනවා සමහරේ සිත් මෙහි ඇඟක් හදලා දෙන්න පුළුවන් පෙනීම හදලා දෙන්න පුළුවන් ඔක්කොම හදලා දෙන්න පුළුවන් සමහර සිත් තිබෙනවා ඒවා එකක් දෙනකොට එකක් නැහැ බජට් යවල ඔන්නඔහොම එකක් තිබෙනවා ඒ නිසා අපි හැම කෙනාටම ওই විදිහට ලැබිච්ච මේ තේරෙනවා මේ රූප කලාප දැන් අපේ මේ බණ අහන මේ පින්වත් හැමදෙනාම හොරණේ හිතේ ඉඳලා මේ දෙපතුළු දක්වාම හිතලා බලන්න මගේ ශරීරයේ මට දර්ශනා ඥාන නැතුවට මට විදර්ශනා ඥාන වලින් තේරුම් ගන්නට බැරි වුණාට විදර්ශනා ඥානයක් තුළින් හරියටම ඒ රූපය ගිහිලා ස්පර්ශ කරේ නැතුවට සහ ස්පර්ශ කිරීමේ හැකියාවක් නැතුවට මේ ධර්මයේ විග්‍රහයක් අතර බැලුවෙන් පස්සේ මගේ ශරීරයේ තිබෙනවානේ කාය දශක තිබෙනවානේ මේ කාය දශක හැදුවේ කවුද මගේ ප්‍රතිසන්දි කර්ම ශක්තිය. ඊළඟට භව දශකයක් තිබෙනවා. පුරුෂ භව දශක හෝ ස්ත්‍රී භව දශක. ඊළඟට මේ හෘදේ වස්තුවක් තිබෙනවා. ඒ කියන්නේ වස්තු රූපයක් තිබෙනවා. වස්තු දශකයක් තිබෙනවා. ඊළඟට සමංගේ ඇස් දෙකක් තිබෙනවා. ඒ කියන්නේ චක්කු දශක රූප තිබෙනවා. කලාප දෙන්න සකුදාස කලාප ඊළඟට කන් ඇහෙනවා ඒකෙන්ද බණ අහනවා ඒක නිසා සෝත දශක කලාප තිබෙනවා හොඳට නාසයට මොකක් හරි ඇඟුවන් පස්සේ සුවඳක් මොකක් හරි දැනෙනවා ගහන දශක කලාප තිබෙනවා ඒ වගේම දිවට මොකක් හරි කිච්චු කරන් පස්සේ තේරුම් ගන්න පුළුවන් දිව දශක කලාප තිබෙනවා ඒ නිසා අපි හැම එක්කෙනාගේම කර්මයෙන් හටගත්තා වූ රූප දසක කලාප හතක් තියෙනවා හැම එක්කෙනාටම කර්මයෙන් උපන් රූප කලාප හතක් තියෙනවා හැබැයි මේ හතෙම ගෙනියන්න බෑ මේක දැන් මේක කර්මයෙන් ආවන් පස්සේ මේක ගෙනියන්න බෑ ඉතින් මේ අපි මේ ප්ලේන් එකට නැග්ගම ඔය වාඩි වුණාන් පස්සේ ඔය වාඩි වෙච්ච තැනම අපිට අපේ අනුභවයෙන් පහළ වෙන්නේ නැහැ හඳ බොන්නේ.
ඔය ඒකේ ඉන්න අය අර ව්‍යාපත්තේද ඇදගෙන ගෙනල්ලා අපිට දෙන්න ඕනේ. ඒ වගේ දැන් මේ කර්මයෙන් හැදිච්ච මේ රූප කලාප 10ට මේ රූප කලාප 10 පහළ දෙන්නේ නෑ රූප කලාප 10 නෙවෙයි 7. මේ 10 කලාප 7. පහළ වෙන්නේ බාහිරින් කන්ද බොන්ද ගන්න පුළුවන් තැනක. ඒ තමයි මෞගේ කුස. මේ මෞගේ කුස හරියට ආහාර පාන ගන්න පුළුවන් තැනක්. මේ ආහාර පාන ගන්න පුළුවන් තැන මේ සෙට් එක හැදුනෙන් පස්සේ ඒ කර්මජ රූප කලාප 7 එකට ගුලි වෙලා මිටි වෙලා ගෝණි වෙලා ඇටකලා මේ විදිහට ඇඟක් හැටියට විකාශනය වෙනකොට ඒකට ඒ පිට පවත්වා ගන්නට අවශ්‍ය කරන්නා වූ මේ ආහාර ජරූප තව මේ පිටින් හම්බ වෙනවා මවගේ කුසින් ආහාර ජරූප හම්බ වෙනවා එතෙන්ට එක්කාශ වෙනවා. එතකොට මේ හදට තව පිටිමුත් එක්කාශ වෙනවා. අර ප්‍රේමික්ස් ඉන්න ඔය කූ එක ඇවිල්ලා අපිට අඳගෙන දෙනවා. ඉතින් මේ ඒකින්ද මේකට ආහාර ජරූපත් එක්කාශ වෙනවා. ඒ ළඟට ඒ මවගේ කුස්තේ තිබෙනවා මේ ඍතුන් හටගත්ත මේ එහෙම නැත්නම් පුනුහුම් ගතිය සිසිත්ජ ගතියක් තිබෙනවා. ඒක නිසා ඍතුජ ගතියක් මේකට එක්වස් වෙනවා. ඊළඟට දැන් බලන්න කීයක් එකතු වුණාද? දැන් මේ කර්මයෙන් හටගත්ත රූප කලාප 7ක් තියෙනවනේ. ඒ 7ට මෞගේ කුසේ හරහා එනවා ආහාරජ රූප කලාප. ඒ ආහාරජ රූප දශක කලාප නෙවෙයි. ඒ වගේ කියලා අටේවා. ඒ කියන්නේ පටලියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඌජා. ඔය අටේවා. ඒ අට ඇවිල්ලා අරකට අර පෙට දෙකට එහෙම නැත්නම් ඉම්බ්‍රියෝ එවත් මේ කලලයට ඒකට සපෝට් කරගෙන මේක වැඩෙනවා. දැන් රූප කර්ම කර්මජ රූපත් තිබෙනවා. ඊට පස්සේ ආහාරජ රූපත් තිබෙනවා. ඊට පස්සේ ඍතුජ රූපත් තිබෙනවා. ඉතින් මේ අපි හිතමු මව් තුනිය කී ශරීරයේ තිබෙනා වූ ඒ උණුහුම් ගතිය මේ මේකට වදිනවා. ඊළඟට තව එකක් තියෙනවා. මේ ඇතුලේ ඉන්නා වූ හිත මෙන්න මේ අලුත් රූප ගොඩේ ඉඳගෙන ඒ කියන්නේ වස්තු රූපේ ආශ්‍රය කරගෙන ඉන්නවා. මේ වස්තු රූපේ ආශ්‍රය කරගෙන ඉන්න මේ හිත පස්සේ හිතන්න පටන් ගන්නවා. හිතන්න පටන් ගන්නවා. අපි හිතමු අනේ මට මොකක්ද මේ නේද කියලා එහෙම හිතනකොටම ඒ හිතක් එක ඒ කර්මජ රූප තිබෙන තැන චිත්තජ රූප හැදෙනවා. චිත්තජ රූපත් හැදෙනවා. සමහර විට ගන්නවා මං අලුත් දෙයකින් හිතුණා නේද හිතනකොටම චිත්තජ රූප හැදෙනවා. ඊළඟට මවගේ කුසේ අනේ මේ සනීපයි නේද කියලා හිතනකොට ඔන්න ඇලීම් රූපයක් ඇලීම් චිත්තජ රූප හැදෙනවා. අනේ මට මෙතන ඉපදුනා වෙන මේ චාදාන්තය වෙන තැනක ඉපදුනා නම් කියලා හිතනකොට ඔන්න ආයේ තව චිත්තජ රූප හැදෙනවා. ඔය විද්‍යුත් මේ කර්මජ රූප කලාප 7 ආශ්‍රය කරගෙන මෙයා හිතන හිතන හැටියට චිත්තජ රූපත් චිත්තජ රූප කලාපත් හැදෙනවා. ආහාරජ රූප කලාපත් හැදෙනවා. ඍතුජ රූප කලාපත් පස්සේ එක්වාස වෙනවා හැදෙනවා. මෙන්න මේ සෙට් එහෙම නැත්නම් කර්මජ රූපයි චිත්තජ රූපයි ඊළඟට ආහාරජ රූප ඍතුජ රූප ආහාරජ රූප කියන මේ කොටස් 4ම මේ කලලයේ එහෙම නැත්නම් මේකේ නිස්පාදනය වෙනවා වැඩෙනවා හට ගන්නවා. ඒවත් එක්ක තමයි මේක දියුණු වෙන්නේ. දැන් මේක වැඩිලා 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 ගිහිල්ලා දැන් මේ රූප කලාප වැඩිලා මේ දරුවෙක් හැටියට ඔන්න විකාශනය වෙනකොට
මේකෙදි මේ තව දැන් ඊට පස්සේ මව්කුසෙන් උපදිනවනේ. උපදුනාට පස්සේ මව්කුසේ ආශ්‍රය නැති වෙනවා. මව්කුසෙන් ගන්න ආහාර නැති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මව්කුසෙන් බිහිවෙච්ච කෙනාට මව්කුස අතහැරලා එළියට ආපු කෙනාට ඊට පස්සේ මව්කුසෙන් ගත්ත ආහාර වෙනකොට පිටින් ආහාර දෙන්න වෙනවා. ඊට පස්සේ එතන ඉඳලා ආහාරජී රූප පිටින් අරගෙන අරගෙන දෙනවා. ඊට පස්සේ මව්කුසේ තිබිච්ච ඍතුජ රූප වෙනකොට බාහිර ඍතුජ රූප මෙයාට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අනිත් කර්මජ රූප, ඊට පස්සේ චිත්තජ රූප හැදෙනවා බාහිර ස්වභාවයට අනුකූලව. ඔය විදිහට මේ පරිසරය මේ වෙනස් වුණා. හැබැයි මේ පරිසරයට අනුව හිතන හිතවිලට අනුව චිත්ත රූප හැදෙනවා. ඉන්න පරිසරයට අනුව ඍතුජ රූප හැදෙනවා. ඒ පරිසරයේ අන්න දේවමල හැදීච්ච ආහාර ජරුත හැදෙනවා. ඔය විදිහට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඊළඟට මේ රූප දැන් ඔය විදිහට මම කිව්වා රූප කලාප කර්මයෙන් හැදෙන රූප කලාප ගැන කිව්වා. ඊට පස්සේ චිත්තයෙන් හැදෙන රූප කලාප ගැනත් කිව්වා. මේ මේවා මේ ගොඩ ගොඩ වල හැටියට හැදෙනවා. ඊට පස්සේ මේ වගේ තියෙනවා මේ තවත් කතා කරන්න දෙයක්. රූප කලාප තිබෙන ඔක්කොම 21ක්. රූප කලාප රූප කොටවල් හැදෙන ක්‍රම 21ක් තිබෙනවා. දැන් මම මේ රූප පිළිබඳව කතා කරනකොට මට කියුවා අපේ ශරීරයේ මේ විලාවේ මේ මොහොතේ මේ ශරීරයේ වර්ග හතරක රූප තිබෙනවා කියලා. ඒ කියන්නේ කර්මෙන් හටගත් රූප, හිතින් හටගත් රූප, ඊට පස්සේ මේ ඍතුයෙන් හටගත් රූප, ආහාරෙන් හටගත් රූප ඔය තියෙනවා. මේක ගානට සම වෙලා තිබෙන්න ඕනේ. මේ කර්මජ රූප වලට මේ ශරීරය ඇවිද්දවන්න බෑ. කර්මජ රූප වලට ශරීරය ඇවිද්දවන්න බෑ. අපි ඇවිදින්නේ කර්ම ඉස්සල්ලා ජීවිතේ කර්මයේ කර්මයක් හින්දා නෙමෙයි මේ රූපය එහෙට මෙහෙට යැවෙන්නේ කිව්වේ. ඉතලා මේ හිතන හිමේ ඉතලා කරපු කර්මයක් නිසා නෙමෙයි අපේ මේ ඇහ බලවත් ආස්වාන්නේ. ඒ වගේම ඉස්සල්ලා කරපු කර්මයක් නිසා මේ අපේ ප්‍රසාද රූප 15 විච්චේක හැබැයි මේ වෙලාවේදී මේවා ක්‍රියාත්මක කරවන්නේ ඇහැ අරවන්නේ කර්මයෙන් නෙවෙයි. ඒ හිති දැන් මොන සංදයක් ඇහෙනවා. ඒක ආණ්ඩුවනේ කියලා හරවන්නේ හිති. ඒක නිසා චිත්තජ රූපයි. ඊළඟට මට යන්න හිතෙනවා. දැන් නැගිටලා යන්න ඕනේ කියලා හිතෙනකොට ඒක කර්මයෙන් නෙවෙයි නැගිටවන්නේ. මේ වෙලාවේදී හිතින් නැගිටවන්නේ. හිතින් ඉඳ ගන්නවා. හිතින් භාවනා හිතින් හිතවල තමයි භාවනා කරවන්න වාඩි කරවන්නේ. කර්මයෙන් නෙවෙයි වාඩි කරවන්නේ. ඊළඟට බණ අසවන්නේ කර්මයෙන් නෙවෙයි බණ අසවන්නේ. හිතින් බණ අසවන්නේ. හැබැයි ඒවට බණ අහන්න සුදුසු පරිසරය ඒවා බාහිර වශයෙන් පරිසරය ලබා දීලා තියෙන්නේ කනක් එහෙම ඇහක් එහෙම කර්ම. හැබැයි ඒ ක්‍රියාව කරන්නේ චිත්ත ශක්තිය. ඒක නිසා තමයි චිත්ත කිරි වාය ධාතු කෙනෙක් අපි වරිමර කතා කරන්නේ. එතකොට මෙහෙම අපේ ශරීරයේ ඇතුලේ ජීවිතේ ඔය විදිහට රූප වර්ග හතරක මේවා එකට එකතු වෙලා එකට පටලැවිලා එකට ඉතිලා එකට මිශ්‍ර වෙලා ඔය මේකේ පවතිනවා. දැන් අපි හිතමු මෙහෙම දැන් අපි ඇහැ තියෙනවනේ. ඇහැ ගාව අපි බලමු. ඇහැ ගාව ඇහි තියෙන්න ඕනන්නේ චක්කු දස්සකනේ. හැබැයි ඇහි චක්කු දස්සක කලාප තියෙන තැන මෙන්න මෙහෙම දසක තුනක් තිබෙනවා. ඒ තමයි චක්කු දසකක් තිබෙනවා, කාය දසකක් තිබෙනවා, භව දසකක් තිබෙනවා. ඇහැක් අපි පොඩියට අපි හිතමු මේ කැපුවයි කියලා. එහෙම නැත්නම් එතන තේරුවයි කියලා. එතන තිබෙනවා කාය දසක තිබෙනවා, භව දසක තිබෙනවා,
චක්කු දසක තිබෙනවා. ඔය තුනම ඔය එක තැන තිබෙනවා. ඔක වෙන් කරලා තේරුම් ගන්න පුළුවන් කම තිබෙන්නේ විපස්සනා ඥානෙ. විදර්ශනා ඥානෙ තිබෙන අනුභවය තමයි පිළිසුදුකම තමයි ඔතන තිබෙනවනේ මෙන්න මෙහෙම එකක්. දැන් බලන්න මේ ඔය ඇහැ ඇහි තිබෙනවනේ චක්කු දසකේට ඇති පටවි ධාතුව. හය දසකේට ඇති පටවි ධාතුවක් තිබෙනවනේ. මං හිතනවා මේ මං කියන දේ තේරෙනවා කියලා. භව දසකේට ඇති පටවි ධාතුවක් තිබෙනවනේ. ඉතින් ඒ පටවි ධාතු තුන වෙනම හඳුනා ගන්න පුළුවන් මේක කාය දසකේ පටවි ධාතු, මේක භව දසකේ පටවි ධාතු, මේක මේ චක්කු දසකේ පටවි ධාතු කියලා මේ තේරුම් ගන්න පුළුවන් වටහා ගන්න පුළුවන් විදර්ශනා ඥානයට. ඊළඟට තිබෙනවා පටවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ඒ වගේම ඔය ධාතු ස්වභාව මේකට අයිති ධාතුවයි මේ කියලා වෙනම තේරුම් ගන්න පුළුවන් මේ පොකුරට තේරුම් ගන්න පුළුවන් ගතියක් ඔය විදර්ශනා ඥානේ තියෙනවා. ඒක නිසා තමයි දැන් මොන දේ තිබුණත් ඒක හොඳට වෙන් කරලා හොඳට තේරුම් ගන්න පුළුවන් ගතියක් තිබෙනවා. ඒක හරියට කියනවා නම් පින්තූරයක මේ අපි අඳිනවා ලස්සන පින්තූරයක්. ලස්සන පින්තූරයක් ඇඳලා මේ බලනවා. ඒකේ තියෙන පොඩි පාරක් තිබෙනවා. මල් කඩන ළමෙක් ඉන්නවා. ගහක් තිබෙනවා. ඒ වගේම මේ ගෙයක් තිබෙනවා, කුඹුරක් තිබෙනවා, ඒ වගේම පොඩි බලු කුක්කෙකුත් තියෙනවා. ඕම ලස්සන කැනවස් එකේ සාමාන්‍යයෙන් අඩි දෙකේ දෙකේ උස පල්ල තියෙන කැනවස් එක ඔක ඇඳලා තිබෙනවා. ඉතින් මේ ඔක්කොම පින්තූර ටික තියෙන එකේ. දැන් බල්ලා ඉන්නේ කැනවස් එකේ. ඒ පින්තූරේ. පොඩි ළමයා ඉන්නේ ඒකේ. මලක් තියෙන්නේ ඒකේ. කුඹුරක් තිබෙන්නේ ඒකේ. සපාරක් තිබෙන්නේ ඒකේ. ගෙයක් තිබෙන්නේ ඒකේ. ඒ මොන දේ තිබුණත් මේ පින්තූරේ අපේ ඇහැට පුළුවන් අපේ ඇහෙන් පුළුවන් ඒක එක වෙලාවකට ඒක බලන්න. ගේ වෙලාවක බලනවා, මල එක වෙලාවක බලනවා. එතකොට බල්ලා එක වෙලාවක බලනවා, ළමයා එක වෙලාවක බලනවා, කුඹුර එක වෙලාවක බලනවා. මේ කුඹුරටත් පාටක් තිබෙනවා, බල්ලටත් පාටක් තිබෙනවා. ඒ වාගෙන තමයි ළමයාටත් පාටක් තිබෙනවා, මලටත් පාටක් තිබෙනවා. පාටක් පාටක් තියෙනවා. ඒ බලන වෙලාවට අපිට කිසිම අවුලක් නැතුව ඒ ගෙදරට ආපි පාට බලන්න පුළුවන්. අනිත් ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඔක්කොම ඒක පින්තූරේ තියෙන. ඒ වගේම තමයි පාරේ තිබෙන පාට බලනකොට අනිත් ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒක මස් වෙලා තියෙනවා. ඒ වගේ දැන් මේ ඔක්කොම ටික තියෙන එක පින්තූරේනේ. එක පින්තූරේ තිබුණාට, එක කැන්වස් එකේ තිබුණාට, එක බෝඩ් එකේ තිබුණාට මේ ඇහැට කිසි පටලැවිල්ලක් නැහැ. ඒ ඇහ හරවන ටික ඒ වෙලාවට ඒ පින්තූරේ තියෙන පාට, ඒ පින්තූරේ තිබෙන හැඩය, ඒ පින්තූරේ තිබෙන අදහස හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ මේ විදර්ශනා භාවනාවේ තිබෙන ආනුභාවයේ තේජාව, වටිනාකම, උතුම්කම, පිරිසිදුකම තමයි මේ විදර්ශනා ඥානයට හොඳට පුළුවන් ඕවා එකට සවලන් වෙලා ඒ වගේම තිබුණාට මේක හොඳට බලලා තේරුම් ගන්න මේ ඇවිල්ලා කාය දශකේ පටවි ධාතු. මේ ඇවිල්ලා භව දශකේ පටවි ධාතු. මේ ඇවිල්ලා චක්කු දශකේ පටවි ධාතු. මේ ඇවිල්ලා කාය දශකේ වරණ ධාතු. මේ ඇවිල්ලා චක්කු දශකේ වරණ ධාතු. මේ ඇවිල්ලා භව දශකේ වරණ ධාතු කියලා හොඳට අහුලන්න පුළුවන්, බලන්න පුළුවන්, දකින්න පුළුවන් ඒ gati ඒ අනුභවයේ තියෙන. බලන්න කොච්චර වටිනවද කියලා. ඒක නිසා මේ අර මේ විභාග ගැන කියුවන් කියන්නේ විභාග කියලා කියන්නේ මේ රූප විභාගයක් ගැන කියවනේ. ඒකෙ තිබුණනේ මේ මේ රූප වලට පේන්නේ නැහැ කියලා. අදස්සන gati තිබුණා රූප වලට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. හැබැයි නාමයට පුළුවන් මේ රූප දිහා බලන්න. ඒ බලනකොට මේ වගේ තිබෙනා වෙනස්කම් හොඳට පේනවා, දැකෙනවා, දැනෙනවා. ඒක නිසා මේ හොඳ සමාධියක් තිබුණොත්, හොඳ සමාධියක් තිබුණොත්, බලවත් සමාධියක් තිබුණොත්, ඒකාග්‍රතාවයක් තිබුණොත්, ඒකාග්‍රතාවේ ඔය කලාප වලට ගහලා බලන උට යොමු කරලා තෝරච්චක ගගා බලනවා වගේ
හොඳට බලනකොට ඒ හොඳට පේනවා දැනෙනවා. ඒක තමයි අර සමාහිත යථාභූතම් පාසකේ සමාධියමත් වූ හිත යථාභූත ස්වභාවයක දකින්න පේනවා බලනවා කියලා කියන්නේ ධම්මචක්ක උපදිනවා කියලා කියන ඕකයි. ඒ වගේ තමයි අපි ඇහැ කනහරා කනගාවට කියන පස්සේ ඒ කනගාවත් තිබෙනවා කාය දශකයක් තිබෙනවා. ඒ වගේම භව දශකයක් තිබෙනවා සෝත දශකයක් තිබෙනවා. නායසීගාවට ගියන් පස්සේ කාය දශකයේ තිබෙනවා භව දශකයේ තිබෙනසු මේ ගාන දශකයක් තිබෙනවා. ඊළඟට ජීවගාවට ගියන් පස්සේ කාය දශකයේ තිබෙනවා භව දශකයේ තිබෙනවා ජීව දශකයේ තිබෙනවා. හදවත ගාවට ගියන් පස්සේ තිබෙනවා කාය දශකයේ තියෙනවා භව දශකයේ තියෙනවා ජීව මේ කියන්නේ වස්තු දශකයේ තිබෙනවා. ওই විදිහට ඔය තැන්වල ඔයවා මිශ්‍ර වෙලා තිබෙනවා. හැබැයි මොන මිශ්‍රණයේ තිබුණත් මොන මිශ්‍රණයේ තිබුණත් ඥානයට ප්‍රඥාවට ඕක බලන්න ඕක අන්ධකාරයක් නෙමෙයි හොඳට තේරුම් ගන්න පුළුවන්. ගහන ගහන එක මේ හොඳට මතු වෙලා අවු කරන දෙන ගතියක් ඔය නොනී තිබෙනවා. දෙරගණ ඥානයක් උපදවා ගැනීමට රසල දුකින් නිදීමට මේවා හේතු භූත වෙනවා. මේ ඥානෙ මම ඉතින් ඒකත් ලැබීවා කියලා මෛත්‍රියෙන් ඉතින් මේ ප්‍රාර්ථනා කරමින් තමයි මේක කියලා දෙන්නේ. ඉතින් ඔය විදිහට තිබෙනවා අර මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබෙනවා මෙහෙම. අර ධාතු කතාව පිළිබඳව එහෙම නැත්නම් ධාතු මේ මානසිකාරය පිළිබඳව කියනකොට අර උපමාවක් කියලා තියෙනවනේ. දැන් ඕන්න මේ මිනිස්සෙක් බෑග් එකකට දානවා හාල් මොම් වී මෑ ඒ වගේම අබ ආදි දේවල් තල මිනේරි ආදි දේවල් දානවා ඒක බෑග් එකට දාලා ඔක්කොම එක බෑග් එකේ. ඉතින් ඒ බෑග් එක දාලා කවලම් වෙනවනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ওই බෑග් එක හලනවා. ගෙමැද්දේ හලනවා. හලලා ඒකේ දිහා බලනවා. බැලුවන් පස්සේ ඇස් ඇති මිනිසාට ඒකේ උපමා ඇස් ඇති මිනිස්සයාට ඔය ධාන්‍ය කොට දැක්කයින් පස්සේ පුළුවන් මේවා හාල්. මේවා වී. මේවා පුරක්. මේවා මිනේරි. මේවා තල හොඳට ඒ හාලටය වීලටය හලයටය දැකින වාරයක් පාසා ඒක අහවල් එකයි කියලා තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහයි. මේක මේ මුට්ටේ වගේ තිබුණාට මේකේ ආශ්‍රිත තිබෙන දේවල් බෙදන්න පුළුවන් හොඳට දැනගන්න පුළුවන් ගතිය අපේ නෝතතිය. ඔන්න රූප කලාප පිළිබඳව දැකින විදිහයකට ඔය කිව්වේ. අනිත් එක තමයි චිත්තජ රූපත් ඔය විදිහට අඳුර ගන්න පුළුවන්. දැන් මම කිව්වා මේ රූප කලාප 21ක් තියෙනයි කියලා. ඒ රූප කලාප 21 වෙන්නේ මෙන්න මෙහෙමයි. අපේ පින්තුන් සත්‍යං කරගන්නවා නම් එහෙම නැත්නම් හිතේ තියාගන්නවා නම් එහෙමයි නැත්නම් බණක් ඇහිලා මේක දැනගත්තා හෝ ඒ වේවා. මේ වෙනවා කර්මයෙන් හටගන්න තිබෙනවා ඇත්ත වශයෙන්ම රූප කලාප තිබෙන ඔක්කොම නමයක් තිබෙනවා. ඒ හතක් කිව්වා. ඒ වගේම තිබෙනවා මේ චිත්තජ රූප තිබෙනවා කලාප 6ක්. ඒකත් අපි කියනවා. ඊළඟට ඍතුයෙන් හටගන්න රූප කලාප තිබෙනවා 4ක්. ආහාරයෙන් හටගන්න රූප කලාප තිබෙනවා 2ක්. දැන් බලන්න කර්මයෙන් හටගන්න රූප කලාප 9ක් තිබෙනවා. චිතින් හටගන්න රූප කලාප ඔක්කොම 6ක් තිබෙනවා. තව රූප කලාප 4ක් ඍතුයෙන් හටගන්න සුජ රූප 4ක් තිබෙනවා. ආහාරජ රූප කලාප 2ක් තිබෙනවා. දැන් කොහොමද මේ කර්මජ රූප කලාප 9ක් කියන්නේ කොහොමද? ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි කියවනේ චක්කු දසක කලාපය කියලා කිව්වා. ඉස්සෙල්ලාම වුණානේ මෙහෙම. කාය දසක කලාපය වුණා. ඊට පස්සේ අර කාය දසක කලාපය භාව දසක කලාපය ඒකේ මේ වස්තු දසක කලාපය. හැබැයි භාව දසක කලාප දෙකක් තිබෙනවානේ. ස්ත්‍රී භාව දසකයයි පුරුෂ භාව දසකයයි කියලා ඊමන් පස්සේ හතරක් වෙනවානේ.
ඊපස්සේ ජීවිත නවකය කියලා එකක් තිබෙනවා. ඊපස්සේ තියෙනවා චක්කු දසක, සෝත දසක, ගාහන දසක, ජීවහා දසක කියලා. ඔය ඔක්කොම ගත්තන් පස්සේ වෙනවා නවයක් වෙනවා. ඉතින් ඔය ඔය නවය තමයි කර්මයෙන් හටගන්නා වූ මේ කලාප එහෙම නැත්නම් රූප කලාප නවය. මේ අපි ඒකත් එක්ක ගත්තන් පස්සේ තවත් එකක් තියෙනවා මෙහෙම. සිතිමුත් හට ගන්නවා කිව්වනේ. දැන් ඔය කිව්වේ කර්මෙන් හට ගන්න ඒවානේ. ඊළඟට සිතින් හට ගන්නවා. සිතින් හට ගන්න රූප කලාප කීයක් තියෙනවා කියලා හත් හයක් තියෙනවා කිව්වනේ. ඒවත් අපි ඒක හැදින්නේ මෙහෙමයි. සිතින් හට ගන්නවා මේ සුද්ධාෂ්ටකත් හැදෙනවා. කියන්නේ සාමාන්‍ය සුද්ධාෂ්ටක කලාපයක් හැදෙනවා. අනිත් එක තමයි මේ කාය විඤ්ඤාති රූපේ එක හැදෙනවා මෙහෙම නමයක්. ඒක මෙහෙමයි වෙන්නේ. කාය විඤ්ඤාතිය කියන එක තිබෙන්නේ සුද්ධාෂ්ටකය අතර. අපි කාට හරි මං අර ඉස්සර කිව්වේ පෙනුකුට අතවන්නනකොට කතා කරනකොට යනකොට එනකොට එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ උපකරණ ග්‍රන්ථ රසෝජා කියන ඒ වින්කල්ද නොහැකි රූප අටට කාය විඤ්ඤාති එකතු වුණාම නමයක් වෙනවා. ඒක නිසා එතන තිබෙනවා මේ නවක කලාපයක්. කාය විඤ්ඤාති නව කලාපයක් කියලා කියන්නේ. ඒ වගේ තමයි වචනයේට අර සුද්ධාස්තකේට වාක් විඤ්ඤාති එකතු වුණාම එතන තිබෙනවා නමයක්. ඒ වගේම තමයි අර මේ තව එකක් තියෙනවා ඔය මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා තිබෙනවානේ. ඒව එකතු වුණාන් පස්සේ එතනත් වෙනවා මේ 11ක් වෙනවා. ඒ කියන්නේ සුද්ධාෂ්ටකයයි අර ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන පුත්‍ර ඒකෙ තිබෙනවා 11ක්. ඒ තුනත් එකත්යන් පස්සේ ඊට පස්සේ කාය විඤ්ඤාත්යත් එක්ක ගත්තන් පස්සේ මේ 12ක් වෙනවා. වාක් විඤ්ඤාත්යත් එක්ක සද්දේ ගත්තන් පස්සේ 13ක් වෙනවා. ඔය ඕක හැබැයි තවත් ටිකක් කියන්න පුළුවන්. මම මේ වෙලාවේදී අපේ පින්වතුන්ට අවස්ථාව සලසා දෙනවා මෙන්න මේක. මේක ඉතින් මේ ගැඹුරු මාත්‍රකාවක්නේ. ඊළඟට මේක මේ එකපාරම විදුලි වේගින් යන්න පුළුවන් කමක් නැහැ. මේක හිතට වේතක් තියලා චින්තනය කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර යන ගමනක් නේ. ඒක නිසා ඒ මානසිකාරයට ඉඩ දෙන්න ඕනේ. මානසිකාරයට ඉඩ දෙන්න ඕනේ. මානසිකා ඉඩ දීලා ඒ මානසිකාරයෙන් හොඳට හිතන්ට ඉඩ ඇරෑර මෙනෙහි කරන්ට ඉඩ ඇරෑර මේකෙ තිබෙනවා වූ රසය තේරුම අවබෝධයේ හිතට උර උරා බණ්ඩාරින්න ඕනේ. හොඳට හිතට කාන්දුවෙන් ගන්න. හොඳට හිතට පෙරෙන් ගන්න. ඒක නිසා මම මේ පින්වතුන්ට ඒ ධර්ම රසය හිතට උරා ගන්නට ඒ ධර්ම අවබෝධය හිතට උරා ගන්න අවස්ථාවක් සලසා දෙන. එහෙම වුණාන් පස්සේ තමයි මේක පදම් වෙන්නේ. එහෙම නැතු මේක වේගෙන්ම මේ යහ ගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට මේ අපි මේ අපිට දහම් නැකත් ඕකේ අසෙන් හැදෙන්න ඕන. දැන් මේ රූප පිළිබඳව මේ ටිකක් ඉඩ දෙන්න ඕනේ හිතට හොඳට හිතලා හොඳට මේ මෙනෙහි කරලා මේකෙ තිබෙනා රූප ටික මේ වෙලාවට ඇත්ත වශයෙන්ම මානසිකාරය වෙනවනේ. මේ වෙලාවට මානසිකාරය වෙන. ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපි මේ තියෙන නොවටිනා හිතක්නේ. නොවටිනා හිත කියලා කිව්වේ මේ එකයි. දැන් මේ අපි මේ අද හොඳයි කියලා ගත්ත දේ හිත අපි නරකයි කියලා අයින් කරනවානේ. එතකොට මේ කොහොම එකක් තිබෙනවා. අපි අද හොඳයි කියලා ගන්න දේ හිත නරකයි කියලා අයින් කරනවා. එහෙම නැත්නම් එපා වෙනවා. ඇඳුමක් ගත්තත් හොඳයි කියලා ටික දවසක් අඳිනකොට නිකන් වටිනාකම එපා වෙනවා. එහෙම මේ
හිතක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ හිත මොන ගෙදරට ගියත් මොන මාලිගාවට ගියත් මොන තැනකට ගියත් ටික දවසක් යනකොට ඒ ඉස්සෙල්ලා හොඳයි කියලා බදාගෙන පතාගෙන මේ අල්ලගෙන ඇලීගෙන ගියා වෙ මේ ඊට පස්සේ නිකන් අපෝ වෙලා යනවා. නම් වටිනාකමක් එහෙම නැති වෙලා යනවා. හේතුව මේ හිත දන්නේ නැහැ. හිතට තේරුම් ගන්නට බෑ ඒකෙ තිබෙන්න ඇත්තට මේ විපා වේද කියලා එහෙම තේරුමක් නැහැ. ඒක වටිනාකමක් ඇට දී ගන්නට බෑ. ඒක නිසා මේ වෙන වෙන වෙනස් වෙන අද හොඳයි කියලා හිත එපා කියන. හිතේ වටිනාකමක් නැහැ. අපේ එහෙම වෙනස් වෙන එහෙම නිකන් අර ඉනේ මඩෙන් හිටවපු ඉන්න වගේ තියෙන හිත ඒතරම් වටිනා හිතක් නෙවෙයි. හරවත් හිතක් නෙවෙයි. ඒක නිසා මේ වටිනාකමක් අපි දන්නේ නැහැ මේ හිත. ඒක නිසා මේ නොවටිනා දේවල් වලට වටිනාකම් දිදී 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 තමයි මේ සංසාරය ඇවිල්ලා තියෙන්නේ. නොවටිනා දේවල් වලට වටිනාකම් දිදී ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒවා වටිනාකම් දුන්නට හිතටත් එපා වුණා. ඒවත් තිබුණෙත් නැහැ හේතුව ඒවා නොවටිනා හින්දා. ඒක නිසා මේ ලෝකයේ තිබෙනා වූ නොවටිනා දේවල් වලට වටිනාකම් දෙන්න ගියේ මේ නොවටිනා හිත. හින්දා අපි මඩේ වැටලා ඉන්නේ. මේ ධර්ම ඇසීම තුළින් ධර්ම හිතීම තුළින් කරන්නේ මොකද්ද? මේ හිතට මේ පින්වත් හැමදෙනාම හොඳ වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම දුන්නෙන් පස්සේ වටිනා නාමයක් හැදෙනවා. ඒ වටිනාකම දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. දැන් මේ පින්වත් හැමදෙනාම කරන්නේ මේ වටිනා ධර්ම රසය හිතේ ස්පර්ශ කරනවා. මේ හිතේ ගාවනවා. මේ හිතේ බඳිනවා. මේ හිතේ වදන. දැන් මේ වටිනා ධර්මය මේ පින්වතුන්ගේ හිතේ ගාවනවා. හිතේ වදනවා. හිතට කියලා බඳිනවා. හිතට කියලා තද කරනවා. ඒ වගේම හිතට ස්පර්ශ කරනවා. මේ නිසා මේ පින්වත් හැමදෙනාගේම මේ නොවටිනා හිත වටිනා හිත් බවට පත් වෙනවා. ඒ වටිනා හිත් බවට පත් වුණාම මේ පේන්නේ නැති දේවල් බලාගෙන මේ පේන්නේ නැති දේවල් දැක ගන්න පුළුවන් වටිනා ඇහක් හැදෙනවා. ඒක නිසා මේ කරන කතාවල් තුළින් මේ හැමදෙනාගේම හිත් වලට ඉතාමත් වටිනා ආදයක් ඒ ඥාන අගය අරගන්ට අපි අවස්ථාව සලසා දෙන්න ඕන. මම ඒ නිසා මේ වෙලාවේදී මේ පින්වත් හැම දෙනාටම ඒ හිතට මේ කියපු කරුණු තේරුම් ගැනීමට පුළුවන් වුණාද, අඩුපාඩුවක් වුණා නම් තව කොතනින්ද කෑලි හයි කරන්න තියෙන්නේ, මොනවද අඩුපාඩු, ඒක නිසා ඒව ටික සම්පූර්ණ කරගන්න ප්‍රශ්න ඇසීමට අවස්ථාව සලසා දෙනවා. හැම දිනාටම ධර්මාවබෝධයේ වේවා, මේ දාම් කරුණු වැටේවා, තේරුම් ගන්නට ලැබේවා. ඒ තුලින් මේවට නොඇලි මේවට නොබැඳී පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අතෙන් පරණ සම්මාස වාසික අනේක වාරයක් පින් ඉතාවට ධර්ම කරුණු රාශියක් මේ සුළු කාලයක් ඇතුළත වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා. මම හිතනවා ඉතින් අපිට දැන් මේ කරුණු රාශියක්ම එක සුළු කාලයක් ඇතුළත කියවෙන දපිසු නැති මේ ගැන අතුර ප්‍රකාශ කිරීම සඳහා ආරම්භක වශයෙන් මම ස්වාමීන් මගේ මට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. දැන් වහන්සේ සඳහන් කළා මේ මෞකසයේ තුල මේ කලාප මුලින්ම කලාප මේ කලාප හතක් කර්මෙන් පස්සකට කලාප හතක් ඒ වගේම ජීවිතෙන්ට එකක් වෙනවා. එහෙම ඒවා දැනින් වැඩෙනවා කියලා ස්වාමීන් වහන්සේ මෙතෙන්දී මේ වැඩෙනවා කියන දේ නැති තේරුම් ගැටෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේවා වහන්සේ අපි සම්මාන කරන සංකත ධර්ම කියලා මේවා ඇති වෙන ගමන්ම ඇති වෙලා පවතිලා ඒක පාදිතී වාය කියන ධර්මතාවට ඇත්තල මෙයා නැති වෙනවා කියලා මේක වැඩෙනවා කියන්නේ කොහොමද? අපි කරන ජීවිතයේ මේ නැති වෙන කලාප වලට වැඩිය ඇති වෙන කලාප ඇති වෙනවද? මොකද ඒ කොහොමද සම්මාන මේක තේරුම් ගත්තොත් මේ වැඩෙනවා කියන්නේ කොහොමද? අපි තේරුම් ජීවිතයේ කියන සම්මාන තේරුම් ගන්නයි. මේ රූප කලාප හද ගන්නවා කියලා කියන්නේ මෙහෙමයි. ප්‍රතිසන්දි හිතත් සමග
ඉස්සෙල්ල වෙලාම කියලා හැදෙන ආව රූප කලාප තුන තමයි ඔය කියන්නේ. හැබැයි මේ රූප කලාප තුන ඉස්සර වෙලාම හැදුනා. දැන් මේකේ මේ රූප කලාප පරණ වෙනවා. චිත්තක්ෂණ 17කින් මැරි යනවා. මේ චිත්තක්ෂණ 17න් මැරි යනකොට මේ කායදසක මේකට සමාන කායදසක රූප කලාප තව පිටිපස්සෙන් හැදීගෙන යනවා. දැන් අපි හිතමු මේ පළවෙනිම හටගත්ත රූප කලාපය චක්කුදසක රූප කලාපය නෑ චක්කුදසක කායදසක රූප කලාපය භවදසක රූප කලාපය වාතුදසක රූප කලාපය දැන් මේ චිත්තක්ෂණ 17ක් ආයස ගිහිලා දැන් 18 දී ඒක නැතිවලා යනවා කියලා. ඒක නැතිවලා යනකොට ඒ එක්කම පටන් ගත්ත මේ තව මේ කාය දශක වත් භාව දශක වස්තු දශක ඊට පස්සේ ඒකට පස්සේ චිත්තක්ෂණයකට පස්සේ හටගත්ත එක 16ට ඇවිල්ලා තිබෙනවා. ඊට පස්සේ ඇවිත් එක 15ට ඇවිල්ලා තිබෙනවා. ඊට පස්සේ ඇවිත් එක 14ට ඇවිල්ලා තිබෙනවා. ඊට පස්සේ ඇදිච්ච එක 13ට ඇවිල්ලා තිබෙනවා. ඊට පස්සේ ඇදිච්ච රූප කලාපේ 10 12ට 10ට 9ට 8ට 7ට ඇවිල්ලා තිබෙනවා. ඒක නිසා ඉස්සෙල්ලා වෙලාම අටගත් රූප කලාපේ කියලා කිව්වට ඒකේ පෙරහැරෙන්න වගේ මේ තුන් දෙනාගෙන් පටන් ගත්ත ඒවා පෙරහැරෙන්න වගේ පිටිපස්සෙන් රූප කලාප වැඩි වෙන එනවා. ඒ වැඩි වෙනකොට මේකේ වෙන්නේ මොකද්ද? රූප කලාප මල්ටිපල් වෙනවා. කියන්නේ වැඩි වෙනවා. ඒ රූප කලාප වැඩිවීම තමයි මේකේ වැඩෙනවා කියලා කියන්නේ. අනිත් එක තමයි දැන් මෙහෙම හිතමු දැන් මේ එක රූප කලාපයක් චිත්තක්ෂණ 17ක් සෙට් එකේ ඉඳලා මැරිලා යනකොට ඒ වර්ගය ඉස්සරහට යවන තමයි. ඒක මැරෙනකොට තමයි රූප කලාපයක් හදාලා දෙනවා. ඒක මැරෙනකොට හදාලා එකක් නෙවෙයි. දැන් එක වෙලාවකට රූප කලාප 10 12 මැරෙනවා. ඒ මැරෙන්න මේක සෙට් එක අර මොකද්ද මේ හරි ගස්සන දෙනවා. නිකන් මේ ගැහුවන් පස්සේ ඒක මෙහෙම කියනා නම් මේක ටිකක් ඕලාරයක මේ උපමාවක්. නමුත් මේක තේරුම් ගන්න පුළුවන්. දැන් ඔන්න බලන්නකෝ වී ඇටයක් දා. වී ඇට දැම්මන් පස්සේ ගොයන් ගහක් හැදෙනවා. අපි හිතමු ගොයන් ගහක් හැදෙන්න යන්නේ විනාඩියයි කියලා. එහෙනම් V වර්ගයක් අපි හිතමු මේ දැන් තියෙනවා කියලා. දැන් ගොයන් ඉදියට දා. විනාඩියකින් හැදෙනවා ගොයන් ගහ. ඇටක් හැදෙනවා. ඇට හැදුනම පස්සේ කොච්චරක් හැදෙනවද? එක මේ V ගෙඩියකට හැදෙනවනේ මේ 1000ක් විතර V ගෙඩි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ V ගෙඩි 1000. දෙවෙනි විනාඩියේදී 10000ක් විතර හැදෙනවා. ධන්නක් කියන්න තම අරුයි. ඉතින් ඒ V ගෙඩි 10000 තවත් 10000ව ගත්තන් පස්සේ කොච්චරක් හැදෙනවද? අන්න ඒ වගේ. දැන් මේ මෞපිතේ හට ගන්න පළවෙනි රූප කලාපයේ තමයි ඔය පළමිනි එක හැටියට ගන්න. හැබැයි ඊට පස්සේ පොකුරු කරලා එනවා. ඒකින් නිසා මෙච්චර මේ ඇඟ ලොකු වෙන්නේ. එච්චර මේ වැඩි වෙන්නේ. හැබැයි ඒක එක්තරා ගානකට ගිහිල්ලා නවතිනවා. එතනින් පස්සේ මේ රූප කලාප ඊට වඩා වැඩි ප්‍රමාණයක් යන්නේ. අපි ඒක ඇවිල්ලා කර්මයක් බලපානවා. ඊළඟට මේ પરම්පරාවත් බලපානවා. ඒක ටිකක් හරිම විස්තර කරන්නත් එකක් මේ කෙනෙකුට විස්තරය තේරුම් ගන්න දුෂ්කර කාරණයක්. ඒ වගේම අපි හිතමු දැන් මේ ඇඟේ රූප කලාප ප්‍රකෝටියයි කියලා කියමුකෝ. ප්‍රකෝටි එකයි. රූප කලාප ප්‍රකෝටි එකක් තිබෙන ඇඟේ. හැබැයි මේ ඇහි රූප කලාප ප්‍රකෝටියක් නැහැ. ඒක ඉතින් 10000යි කියමුකෝ. රූප කලාප 10000යි. ඒ කියන්නේ ඇඟ තරම් ලොකු නැහැනේ. ඇහ එතනදී සීමා වෙනවා. හැබැයි වුණාට පළවෙනි ඇහ හැදෙන රූප කලාප සෙට් එක හැදුනාට චක්කුදසක හැදුනාට ඒක නැති වෙනකොටම ඒ පළවෙනි එක්කෙනාගේ પરම්පරාව ගෙනියන රූප කලාප හදනවා
ප්‍රවෘත්ති වශයෙන් ඒක දිගටම කරගෙන යන මරණයට පත් වෙන අවස්ථාව දක්වා ඔය හැම රූප කලාපයකටම ඔය ගතිය තියෙනවා ඒක නිසා තමයි කියන්නේ මේක වැඩෙනවායි කියලා වැඩෙනවායි කියලා කියන්නේ 17 ඉක්මවා යන්නේ නැහැ ඔය එකක්වත් හැබැයි ඒ 17 එක මැරෙනකොට ඒකේ ඊළඟ කප්පියේ එනවා ඒකෙන් මේ කර්මයෙන් හදන්න පුළුවන් ගතියක් මේකේ තියෙනවා ඒක නිසා પરම්පරාව ගෙනියනවා දිගටම ඒ කර්මෙන් හදන රූපකලාප කර්මෙන් ආපු රූපකලාප પરම්පරාව ගෙනියීමේ ශක්තිය මේක ඇස තිබෙනවා හිතට සම්බන්ධ වෙනවා ඒක නිසා තමයි මේක දිගටම යන්නේ අතරම් කරන්නේ ඒක වාරයක් සිංහල ටැක්නිකල් ගුණාට දැන් අපේ කල්‍යාණ මිත්‍රයන් සියදා ගන්න මේ සාකච්ඡාව දැන් දුවටයි මම ඉතින් අපේ තියෙන සුළු කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා කවුරුත් තම තමන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න දෙවන් තමයි අවසරයි ස්වාමිනා සමහර කලින් ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධින්ද මම මේක ඉදිරිපත් කරන්න දැන් එතකොට දැන් මේ ආරේතුමත් නෑ කොහොම විදියට ආරේතුම හිතාගෙන ඉන්න හිතේරුම් ගත්ත විදියට මම හිතන්නේ රූප කලින් රූපක මේ කලාප තුනම චිත්තස්කන 17 නැකන් තියෙන්නේ නැහැ වගේ තේරෙන එතකොට එන්න ස්වාමිනා දැන් කෙමකෝ බයි පග්නේ මේක ප්‍රතිසන්දිය දෙන්න උනාට පස්සේ ඒක බවංග වෙනවනේ ඒතකොට දෙවෙනි චිත්තක්ෂණයේදීත් රූප හැදෙනවාද කියන එනවනේ ඊපස්සේ ඔය ඊළඟ සිතේක කර්ම ද රූප හැදෙනවා පළවෙනි චිත්තක්ෂණය දෙවෙනි එකට යනකොට ඒ පිටි ප්‍රාචාරයට එක්කන එනවා. එහෙමයි. ඒක ඔසම මගේ ප්‍රශ්නේ තමයි දැන් භාව දශකයක් කියලා කිව්වා. ඒක භාව දශකයක් නම් ඒ භාව රූපය තීසක් නැති අවස්ථාවක ජීවිත නවකයක්ද ඇති වෙන්නේ නැත්නම් රූප කලාප දෙකක් විතරක් ඇති වෙනවද කියන එක ඒ ප්‍රශ්නෙටම දාල එකක් තමයි. භාව දශක දෙකම පිළිගන්න පුළුවන් එක්කෙනෙකුට ඒ වගේ සමාහදාය අපි දැකලා තියෙන හින්දා ඒකම සමාහදායට මේ භාව මේ භාව දශක වෙනකොට භාව ඒකදශක වගේද කියලා සමහර වෙලාවට මේ ඒ ප්‍රශ්නේ තේන්නේ එනවා සම්මත ඒකට පෙරදැන අනිත් එක මේ ඔය දැන් පරිසරය කියන්නේ අම්මගේ තාත්තගෙන් හදන ඒ රූප කලාපවල පරිසරයෙන් තමයි අර කර්ම ද රූප තුන කලාප තුන හැදෙනවා කිව්වේ දැන් එතකොට ඒක හිතා ගන්න පුළුවන් ආහාර ජීවන රූපවල නෙවෙයි චිත්ත මේ ඉපිදම රූපවල නෙවෙයි අම්මගේ සම්බන්ධකමක් අපේ රූපයට තියෙනවා කියන එක ඒක එතකොට සායස තාත්තගේ සම්බන්ධය අපිට ඇති වෙන්නේ ඉතිජ රූපවල අර පළවෙනි අවස්ථාවේද කියලා හිතනවා ඒකට DNA පරීක්ෂාවල හරිය උන්න උත්තරයක් තාත්තගේ තියෙන සමානකම් ඒවා අපිට එනවා කියන එක දන්නවා ඒ වුණා සම්බන්ධකම් තියෙනවා කියන එක. එතකොට ඒ සම්බන්ධකම් එන්නේ අර තාත්තන පරිසරය හැදපු තැන තියෙන ඉතිජ රූපවලින්ද කියන එක හිතනවා ස්වාමීන් ඒක හරියද එහෙම තේරුම් ගන්න. මෙහෙමයි කියන්නේ අර දැන් මේ ඒ පරිසර මහිතනේ ප්‍රශ්නේ කීපයක් තියෙන එකට ගැටගහලා එක එක ගත්ත සුන්දරට කියලා හදනවා මේ මේකයි කියන්නේ පළවෙනි කාය දශකය පළවෙනි චිත්තක්ෂණයේ ඇවිල්ලා දෙවෙනි චිත්තක්ෂණයට පණිනකොට ඊළඟට තව රූප කලාපයක් පහළ වෙනවා දෙවනවා ඊළඟට එතකොට දැන් එකක් ඉස්සරහට යනවා ඇදලා තව එකක් පිටිපස්සෙන් එනවා. යරක පළවෙනි එක තුනට යනකොට ඊළඟ එක දෙකට එනවා තව එකක් හට ගන්නවා. ඉතින් මේක පේලියට යනවා. භව දශකෙත් ඒ වගේ. භව දශකෙදී කියන එක දැන් අපි හිතමු එක්කිට දැන් මේ අපි අපේ ඇඟ හැමතැනම කාය දශකයක සමානුපාතිකව භව දශකෙත් මේ ඇස් මස් කේස් ලොම් සම් මස්නාර හැමතැනම මේ භාව ස්වභාවය ගිහිලා තියෙනවා. ඒ කියන්නේ භාව දශකයේ කාය දශකයට සමානව භාව දශකයක් මේක වැඩි වෙන යන අර ක්‍රියාවලියම තමයි. භාව දශකයේ රූප කලාප ඒවා ප්‍රවෘත්තිින් හැදෙන දේවල්. හැබැයි මේ වස්තු දශකයේ කියන එක එක්තරා ප්‍රමාණයකට ඇවිල්ලා ඒක ඒ ගානට නවතිනවා කර්ම ශක්තිය හැටියට. ඒ කියන්නේ ආයේ මේ ඇඟ හැමතැනම ආදවලක් ඇති වෙන්නේ නැහැ.
ඊළඟට ඒක එක්තරා තැනකට ගිහිල්ලා එක්තරා ප්‍රමාණයකට හැදිලා ප්‍රමාණයෙන් අඩු වෙනවා පරම්පරාවෙන් පිළිතුරු වෙනවා. සයිස් එකෙන් එක්තරා ගානකට යනවා. ඊට පස්සේ අනෙක් එකෙන් දිගට යනවා. ඕක වෙනවා චක්කු සෝත ගාන ජීවහා. දෙවටත් අනෙක් එක තමයි භවදශකයේ තියෙන්නේ එක ශරීරයේ පිහිටන්නේ එක දශකයක් පමණයි. භව දශකයේ පුරුෂ භව දශකයේ හෝ ස්ත්‍රී භව දශකයේ මේ එකක් තිබෙනවා. දැන් අපි හිතමු පුරුෂයෙක් ඉන්න පුළුවන් ස්ත්‍රී ස්වරූපේ, ස්ත්‍රියක් ඉන්න පුළුවන් පුරුෂ ස්වරූපේ. හැබැයි ඒ මොන විදිහට හිටියත් ඒ එක්කෙනෙක්ගේ ශරීරයේ තිබෙන එකක් ප්‍රධාන වෙලා තිබෙනවා. ඒක විතරයි තිබෙන්නේ. ආය මේ මාසෙට ආය දශකය මේ ස්ත්‍රී භව දශකය, මේ ඊළඟ මාසෙට පුරුෂ භව දශකය කියලත් නෑ. ඒ කර්මාන් රූපය ලැබෙන්නේ ඒ එක්කිනාට එක ස්වභාවයක්. හැබැයි අර සංසාරයේ තිබෙන්නා වූ යම්කිසි කර්ම බලයක් හින්දා මේ යම් කිසි හැඩක් දීලා තිබෙනවා. එක්කෝ ස්ත්‍රී භව හැඩය, එහෙම නැත්නම් පුරුෂ භව හැඩය. හැබැයි ඒක තිබෙන්නේ භව දශක හැටියට හම්බ වෙන ඒවා තියෙන එකක්. අනිත් එක තමයි අර තව එකක් කිව්වා මේ දැන් මොකද්ද මේ පියාගේ ආවේනිකත්වය මේකට බලපාන දැක්ක බලපාන. ඒක තිබෙන්නේ මෙහෙමයි. දැන් මේ මව්ගේ සහ පියාගේ තිබෙනා වූ රූප ස්වභාව එක්කාස වෙලා හැදෙනවා මේ තව වෙනමම හැදෙන පරිසරයක්, රූපමය පරිසරයක් හැදෙනවා. ඒක සාමාන්‍යයෙන් ලෝකයේ සහ විද්‍යාවේ සහ අද තිබෙනා වූ භාෂාවේ කතා කරන වචන මොනවා එක වුණත් ස්ත්‍රී ස්වභාවය හා එක්ක හරි පුරුෂ ස්වභාවය එක්ක හරි එක්කාස වෙලා හැදෙනා වූ රූපමය පරිසරයක් තිබෙනවා. ඒ රූපමය පරිසරය පුංචි රූපමය පරිසරයක තමයි ඔය විඥානය කියන එක ගිහිලා නවතින තැන. එතන තමයි කර්මයෙන් ගිහිලා කර්මවල ඒ පරිසරය තමයි හදාගන්නේ. ඒ පරිසරය තමයි, ඒ පොහොර ඇති පරිසරය තමයි මේ කර්මජ රූප ටික හදාගන්නේ. ඒකට ඇඳලා ඒකට බඳලා අරව ඇවිල්ලා ඇත්ත වශයෙන්ම ඒ මෞගී කුසේ ඒ පරිසරය ගත්තට ඒ එතන මේ කාය දශක, මේ භව දශක, මේ වස්තු දශක එතන හැදුනට මේව හැදෙන්නේ මෞගී බලයෙන් හරි පියාගේ බලයෙන් හරි දෙන්නගේ බලයෙන්වත් නෙවෙයි. මේ ටික හදලා දෙන්නේ මේ ප්‍රතිසංදි හිතේ තිබෙනා වූ කර්ම ශක්තියේ බලයෙන්. හැබැයි එතන හැදෙනකොට මෙහෙම එකක් තිබෙනවා. මෙන්න මෙහෙම එකක් තිබෙනවා මේ අපි හිතමු මේම අඹ ඇටයක් පැල කරනවා. අඹ ඇටයක් පැල කරලා ඒක මේ වෙන ගස්වල කිසිම බාධාවක් නැති වෙන විදිහට ඉතාමත්ම හොඳ ඕපන් පරිසරයක හදනවා. වටපිටාවේ කිසිම පොල් ගහක්වත් දෙල් ගහක්වත් කිසි බාධාවක් ඇති නැහැ. එතකොට වෙන්නේ අර ගහ අතුපතර දාලා ලස්සනට හැදිලා එනවා. හේතුව මේ ගහට හැදෙන්න බාධාවක් නැහැ උතයි. එතකොට ඒ ගහේ හැදේ ගන්නේ සම්පූර්ණ හැදේ ගන්නේ අර බීජ වර්ගයේ තිබෙන බලයෙන්. ගහේ හැදේ යන්නේ බීජයේ බලයෙන් හොතට අතුපතර දාලා යනවා. යංගටි කෙනෙක් ගිහින් අඹ ගහ හදනවා තවත් ගස් තිබෙන තැනක. තවත් ගස් තියෙන තැනක හැදුවයින් පස්සේ වෙන්නේ මොකද්ද? ඒ ගහ හැදෙනවා. හැදුනට වැඩි අතුපතර දාන්න බැ. පරිසරයේ තිබෙනවා බ්ලොක් එකක්. ඒක නිසා ඒ වරක් එක පැත්තකින් පොල් ගහක්, අනිත් පැත්තෙන් දෙල් ගහක්, ඊළඟ පැත්තෙන් කොස් ගහක්,
ඉතින් ඔය වගේ වටේ පිටේ ගස් තියෙන ඉඳන් මේකට ඒ තරම් යන්න බෑ. ඒක නිසා ඒ පරිසරයේ හැටියට ගහේ shape එක ගන්න. එතකොට ගහේ shape එක අරගෙන ඊට පස්සේ ඒ පරිසරයේ හැටියට තමයි ඒක හැදෙන්නේ, වැඩෙන්නේ. මෞගේ කුසේ හටගන්නා වූ ප්‍රතිසන්දි විඥාණය හටගන්නා වූ ඒ රූපය මෞගේ කුසේ හැදෙනකොට ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඒ පරිසරයට අනුකූලව shape එක ගන්නවා. ඒක නිසා ඒ කතාව කියනවා මෞගේ හැදී ගත්තා, පියාගේ හැදී ගත්තා, තාත්තගේ රට වගේ, අම්මාගේ මේ ගමන වගේ, ඔය වගේ කතා කියන්නේ අන්න ඒ වගේ ඒ පරිසරයේ shape එක ගැනීම නිසා. ආවේණී සත්‍යය ගැත්තේ. හැබැයි සමහර ඒවා තේනවා මෙන්න මේව. සමහර හිත් ඇවිල්ලා මේ සමහර මේ කුසල් සිත් ඇවිල්ලා මේ නිවට නියාලු වෙන්නේ නැති කුසල් සිත් තිබෙනවා. සමහර ඒවා තියෙනවා පරොල් වෙච්ච කුසල් සිත්. ඒවා මේ ඔය පරොල් වෙච්ච කුසල් සිත් කරෙන් යම් කිසි තැනක ඉපදුනාම ඒකට බෑ තමන්ගේ ඒ තමන්ගේ කුසල බලයෙන් මේ හොඳ විශේෂ ශරීරයක් හදාගන්න එහෙම මේ හැකියාවක් පුළුවන්කමක් නෑ. ඒක නිසා මේ වෙන මේ අර මව්ගේ ආකාරය හරි පියාගේ ආකාරය හරි වැඩියෙන් ගන්නවා. මම මේ දන්න කතාවක් තියෙන මේ සමහර ඔය පොට්ට ගන්නවා ඒක හැබැයි දැන් නම් නෑ. අපි පරණ ෆොටෝ වලක තිබුණ මේ ෆොටෝ එකක් ගැහුවම ඒ ෆොටෝ එක ඒකේ නෙගටිව් එක ගැටෙන් පස්සේ ඒකේ නෙගටිව් එකේ මේ හරියට මේ මිනිස්යාගේ වැදිලා නෑ මේ ෆොටෝ එක. පොඩ්ඩක් එහෙමයි ඇදපුදයි. ඊට පස්සේ ෆොටෝ එකේ ඉන්න කට්ටිය මොකද කරන්නේ? තීන්තෙන් හදනවා. අලුතෙන් මේකට තීන්ත දාලා ඔය ඇස් දැමි අරවා මේවා අරක දිහා බල බල ඇඳලා හදනවා. හදලා තමයි අපිට දෙන අපි හිතාගන්න මේක හරිම ඔරිජිනල් පින්තූර තමයි කියලා. ඒක නමුත් ඒගොල්ලෝ අලුතෙන් දාපු තීන්ත ටිකක් ෂේප් එකක් හැදෙලා තිබෙනවා. ඒ වගේ සමහර කුසාසිකරින් මෞකසී උපදුනෙන් පස්සේ ඒවා තාත්තාගේ ස්වරූපය හරි ඊළඟට අම්මගේ ස්වරූපය හරි ගන්නවා. ඒක එක්තරා විදිහකින් හොඳයි. හොඳයි නා. හැබැයි සමහර පින් සිත් වෙනවා එයා ඒ අම්මගේ කුසේ ඉපදුනාට අම්මගේ හැඩත් නැහැ, තාත්තගේ හැඩත් සම්පූර්ණ වෙන්නේ නැහැ. සුද්ධෝදන රජුලන්ට දාව ඊළඟට මහාමායා දේවියට දා මේ ඒ දෙන්නගේ කුසෙන් ඉපදෙච්ච සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සුද්ධෝදන රජු වගේත් නෙවෙයි මහාමායා දේවිය වගේත් නෙවෙයි. අන්න ඒ වගේ තිබෙනවා ස්වකීය පණ පෙවිච්ච තෙගිච්ච ඒ වගේම ශක්ති සම්පන්න හොඳට බීජ ශක්තිය තියෙන හොඳට මේ තියෙන තින්සිතකින් හදන්නා රූප කලාප ඒ පරිසරයේ හැදුනාට ඒක ගන්නෙ නැහැ. එයා ඔය දැනටත් ඉන්නවා සත්තු කොයි විදියට. මනුස්ස ලෝකෙත් තියෙනවා, අපේ ගමෙත් තියෙනවා, මාතරත් තියෙනවා, ගාල්ඩෙත් තියෙනවා, මේත් තියෙනවා. අවසර සමයට ඒක චූටි ප්‍රශ්නයක් විතරයි මගේ හැරෙන්න මම හිතනවා මේ මං කියවා අර දහය කලාව තුනක් දී වෙනකොට භාව දශක පිහිටන්නේ සත්‍යයේගේ එතකොට ජීවිත නගර කලාපයක් ඇති වෙනවද නැත්නම් දශක කලාප දෙකක් විතරක් ඇති වෙනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. එහෙම වෙනවා කර්ම දැන් මොකක් හරි මේ භව දශකයේ නැති වුණොත් එහෙම ඊට පස්සේ ජීවිත නවකයක් පහළ වෙන්න පුළුවන්. මම පින්සන්න. ප්‍රධාන සර්ණයි අවසරය හම්බුනේ මගේ ප්‍රශ්නේ තමයි චෛතසික ධර්මයක් රූප ප්‍රඥා චෛතසිකය වැඩි දියුණු කරගත්තාම ඒකේ හේතුවෙන් කර්මෙන් ලැබුණ ප්‍රසාද රූප වෙනස් කරන්න පුළුවන් නේද? ඒ කර්මජ භාවය වෙනස් කරන්න පුළුවන් නේද කියන එක තමයි මට දැනගන්න ඕනේ. ප්‍රධාන සර්ණයි. ප්‍රඥාව ප්‍රඥාව කර්මජ රූප තීරණය වෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේදී.
ඊට පස්සේ එතනින් දෙන්න ප්‍රොසෙස් එක ඉස්සරහට යනවා. ආය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. කර්මජ රූප පටන් ගන්නා වූ සෝස් එක වෙනස් කරන්න බෑ. ඒක කෙලින්ම කන්ටිනියු වෙනවා. හැබැයි අතරමඟදී මෙහෙම එකක් කරන්න පුළුවන්. ඒ හැදෙන්නා වූ කර්මජ රූප වලට වෙනත් අලුතෙන් කරන්නා වූ කර්මයකින් උපස්තම්භනයක් කරන්න පුළුවන්. උපස්තම්භනයක් කරලා කියන්නේ සපෝට් එකක් දෙවන්න පුළුවන්. ඒක හැබැයි වෙන්නේ නම් චිත්තජීව විදිහටයි. දැන් මිනිස්සේ කැපත උපදිනවා. කැපත ඉපදිලා අවලාස්සනයි. ඉතින් ඒ මිනිස්සයා සාමාන්‍යයෙන් තරුණ වයසට වගේ පත් වුණායින් පස්සේ මේ හැඩෙත් එකක් සෞතුයි අප්‍රසන්නයි. නමුත් එයා මෛත්‍රී භාවනාව කරනවා, පින්කම් කරනවා, බුදු ගුණ වඩනවා. මෙන්න මේක නිසා හැදෙනවා. බුදු ගුණ වඩන වෙලාවට, මෛත්‍රී භාවනාව කරන වෙලාවට මෛත්‍රී හිතින් හැදිවෙච්ච මෛත්‍රී චිත්තජ රූප, බුදු ගුණ චිත්තජ රූප, ආනාපානසති භාවනා චිත්තජ රූප හැදෙනවා. ඒ හැදෙනකොට ඒ චිත්තජ රූප හරිම සෞම්‍යයි, හරිම ප්‍රසන්නයි, හරිම ප්‍රබෝධතරයි. හැබැයි කර්මජ රූප අතරේ එයා කැතමනුස්සෙක් වෙන්න, අවලස්සන මනුස්සෙක් වෙන්න, අවලස්සන මනුස්සෙක් හැටියට හදලා දීපු කර්මජ රූප ටික, ඒ කර්මජ රූප තියෙන ස්වභාවය නැත්තටම ශරීරයෙන් නැති වෙන්නේ නැහැ. නැති වුනේ නැතුවට ඒ ටික වහගන්න පුළුවන්. ඒ ටික චිත්තජ රූප වලින් වහලා දානවා. හරියට සමහර වෙලාවෙ ගස් තියෙනවා. ඒ ගස් මේ මෙහෙම ගත් වෙනවා. ගොයන් වල තිබෙනවා මේ මාර්තු කියලා జాතියක්. ඔය ගොයන් ගහ වගේම හැදෙනවා මාර්තු කියලා මේ జాතියක්. ඒ මාර්තු කියන ගස් జాතිය ගොයන් ගහ වගේම ගොයමට වඩා වේගින් හැදිලා එනවා. හැදිලා ආවන් පස්සේ ගොයමට හැදෙන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ওই ගොවිය ගිහිල්ලා ඔය මාර්තු ගස් පාගවනවා. එහෙම නැත්නම් තනකොළ ඒකේ ගොය මාර හැදෙන තනකොළ ජාති පාගවනවා. පාගලා නැත්නම් අයින් කරලා දානවා. අයින් කර දැම්මෙන් පස්සේ මොකද වෙන්නේ? අර ගොයන් ගහ නැවත හොඳට වැඩිලා එනවා. ඒ වගේ දැන් මේ අපේ ශරීරයේ කර්මජ රූප ටික ඉලිප්පෙන්ට නොදී, ඒකේ තිබෙන අශෝභන ගති ඉලිප්පෙන්ට නොදී චිත්තජ රූප වලින් කරන්නේ මොකද්ද? ඒව වැඩි වෙලා අරක යට කරගෙන චිත්තජ රූප හැදෙනවා. ඒක නිසා තමයි සාමාන්‍යයෙන් භාවනා කරන්නව කෙනෙක් පැහැදිලි, පැහැපත්, සෞම්‍ය, මෘදු, අලංකාර, හොඳ ශාන්ත පෙනුමක් තියෙන එකින්ද. ඊළඟට ඔය හොඳ මේ ආකාර ආකල්ප එහෙම හදාගන්නකොට ඒ හිතේ අනුව වෙනස් වෙනවා. කරන්නා වූ කර්ම වලින් විපාක දාන වශයෙන් යම් යම් හොඳ දේවල් සිද්ධ වෙනවා. හැබැයි කර්මජ රූප සෙට් එක ආරම්භ කලේ උප්පත්තිය මැදදී ඒක වෙනස් කරන්න බෑ. නැවත උප්පත්තියක් වෙනකම්. පොරන් සර් නේද? ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් සමනා සෝකපාතික ස්වභාවයක් උප්පත්තියක් ඇති වෙනකොට අර ඒක එක්තරා වයසක තරුණ විදියට මේ එනවනේ උපදිනවනේ. නමුත් අර අම්බපාලි වාගේ පොඩි ළමෙක් විදියට ඒ ඕපපාතිකව ඉපදුනා කියලා තියෙනවා. ඒක කොහොමද කියලා සංහන්ස. ඒක වෙන්නේ මේ මනුෂ්‍ය ලෝකේ ඇවිල්ලා දැන් උප්පත්ති ක්‍රම තිබෙනවනේ. එකක් තමයි අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතිකේ කියලා. ඉතින් අපි ජලාබුජ සත්වයෝනේ. ඉතින් මේ සත්වයෝ මනුස්ස ලෝකයේ කියනා වූ මිනිසයා ඇවිල්ලා ඇත්ත වශයෙන්ම මේ ආදී කල්පික මිනිසයෙක් ඇවිල්ලා මේ ඕපපාතික සත්වෙක්නේ. මව් පියවරු හිතේ නැහැනේ ආදී කල්පික මිනිසයාට බ්‍රහ්මයාගෙන් විකාශනය වෙනකොට. එතකොට මේ මනුස්ස ලෝකයේ අහම්බෙන් පහළ වෙනවා ඕපපාතික සත්වයෝ. ඒ ඕපපාතික සත්වයෝ
පහළ වෙනකොට එකපාරම අහසේ පහළ වෙන්නේ නැහැ. මොකක් හරි වස්තුවක් කිට්ටු කරගෙන ආධාර කරගෙන තමයි පහළ වෙන්නේ. ඒක එයාගේ උප්පත්ති මාතෘ ස්ථානයේ ඇටියට සලකන්න පුළුවන්. මනුස්ස ලෝකෙන් චුත වී යන්නා වූ දෙවියෙක් දේව ලෝකයේ පස්ස උපදිනකොට එයා උපදින තැන එක්කෝ එයාට හිමි විමානය, එහෙම නැත්නම් ඒ එයා ඒ ලෝකයේදී කටයුතු කරා එයාට කටයුතු කරන්නට ඕනේ විශේෂ දෙවි කෙනෙක්ගේ කිට්ටුවක ආශ්‍රයයක උපදිනවා. එතකොට එයා හිමි වෙන්නේ එතෙන්ට. තව දෙවි කෙනෙක් ඉන්නවා අපි හිතමු අකර කාලක දිව්‍ය විමානේ ඉඩම් කරලා තියෙනවා කියලා. එයාගේ විමානයක් තිබෙනවා. තව ඉඩම උත් වෙන. හැබැයි ඒ ඊළඟ එක්කෙනා උපදින්නේ එතන. එතන උපදුනාන් පස්සේ එයා අයිති ඒ ඉඩමේ දිව්‍ය පුත්‍රයාට හරි දිව්‍යාංගනාවට හරි කාට හරි. ඒ වගේ මේ මනුස්ස ලෝකේ උපදින්නා වූ මනුස්ස ලෝකේ පහළ වෙන්නා වූ ඒ ඕපපාතික සතෙක් මිනිසෙක් ඉන්නවා නම් එයා ඒ අඹ ගහක් හරි දෙල් ගහක් හරි දඹ ගහක් හරි මොකක් හරි ගහක් ආශ්‍රය කරගෙන ඒක උපදිනවා. හැබැයි ඒක මේ ඒ ආශ්‍රය උපදුනාට එතනින් එයාට අයින් වෙලා යන්න පුළුවන්. හැබැයි උපත් ස්ථානේ පමණ නැහැ. මොකක් හරි වස්තුවක් ආධාර කරගෙන කිට්ටුවක පහළ වෙනවා. එහෙම අඹපාලි එහෙම උපත්ති ලැබුවා කියන්නේ ඒ විදිහටයි පස් දෙනෙක් විතරින් ඒ විදිහට උපත්ති ලැබුවට හේතුව මා ඒගොල්ලෝ මනස ලෝකයේ කැමති මව කුසට කැමති නැහැ. අන්න එහෙම ඉන්නවනේ සත්‍ය මේ මනස ලෝකයේ තිබෙනා වූ පරිසරයට කැමති. හැබැයි මව කුසක තිබෙනා වූ පරිසරයකට කැමති නැහැ. ඒ වගේ හිතින් එකක් අයින් කරලා එකට කැමති වෙච්ච හේතුව නිසා සහ ඒ වගේ දේවල් කරගෙන තින් කරපු නිසා තමයි ඒගොල්ලන්ට ඒ වගේ මේ ඕත්පාතික ජීවිතයක් හම්බෙලා තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒකෙදී අර සමන් කියහලා තිනවා දිව්‍යයන් අර දිව්‍ය ලෝකවල රූපේ දිරමෙන් නැහැ වගේ කියලා. අර චිත වෙනකොට ඒගොල්ලන්ගේ මල්මාලාව තමයි පර වෙනවා කියලා කියන්නේ. එතකොට ඒකේ රූපවල වෙනසක් තියෙනවද? ජලපාවට අයිති නොවන රූපයක්ද තියෙන්නේ? එතකොට ඒ රූපවල වැඩිම කොහොමද කියන්නේ කියීමක්ද තියෙන. එතකොට වැඩිමක් වෙන්නේ නැද්ද අපි මනුෂ්‍ය රූපේ වැඩි කියන එක? නැත්නම් ඒගොල්ලන්ට ඕන ඕන වෙලාවට ඕන ඕන රූපයක් මවා ගන්න පුළුවන් දෙසම? දිවි ලෝකයේ තිබෙනා වූ රූප ඇවිල්ලා ඒත් වෙනස් වෙනවා. කවදාකවත් මේ තුන් ලෝකවලදහත් රූප ලෝකයේ ඊළඟට අරූප ලෝකයේ තිබෙන රූපත් හිතුත් අරූප ලෝකයේ තියෙන හිතුත් ඊළඟට මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන රූපත් ධර්මත් ඒ කිසිම දෙයක් විනාශ නොවී තිබෙනව එකක් කිසිම දෙයක් නැහැ. ඒවත් හිතට අනුව කර්මයට අනුව ඒවා වෙනස් වෙනවා. හැබැයි ඒ වෙනස් වීම දෙවියන්ගේ නුවණකට පහළ වෙලා පේනවා ඇරෙන්න අනිත් කෙනෙකුට ඒක පේන්නේ නැහැ. ඒක නිසා මේ දිවි යෑමට දිරා යෑමට කියනවා මේ ජරාවයි කියලා. ගෙවි යන එකට පරණ වෙන එකට දිරා යන එකට කියනවා ජරාව කියලා. මේ ගෙවි යෑම දිරා යෑම ජරාවේ තිබෙනවා ක්‍රම දෙකක්. එකක් තමයි පටිච්චන්න ජරා, අනෙක් එක තමයි අපටිච්චන්න ජරා. එහෙම නැත්නම් කියනවා වැහිච්ච දිරා යෑම සහ නොවැහිච්ච දිරා යෑම කියලා. එහෙම නැත්නම් අපි කියනවා නරක් වීම කියලා ගත්තොත් එහෙම පැහැදිලිව පේන නරක් වීම අපහැදිලිව තිබෙන නරක් වීම කියලා. මේ දෙවිවරුන්ට තිබෙන්නේ අපහැදිලිව තිබෙනා වූ ජරාවයි නරක් වීමයි පරණ වීම. අපිට තියෙන්නේ පැහැදිලිව ප්‍රකටව විවෘතව තිබෙනා වූ ජරාවයි. ඒක නිසා තමයි අපේ ස්වභාවය අපිට හොඳට ලොකුවට පේනවා. දෙවියන්ගේ ස්වභාවය සියුම් විදිහට තියෙන්නේ. කවදාකවත් රූපයක් එහෙම වෙනස් නොවී තියෙන්නේ නැහැ. ඔක්කොම වෙනස් වෙනවා. ස්වාමීන් වහන්සේ පංච උපාදාන ස්කන්ධය කිව්වා මේකේ රූපය අයිති වෙන්නේ ওই මොන ස්වාමීන් වහන්සේ විස්තර කරපු මොන රූපවලටද? පංච උපාදාන ස්කන්ධේ කර්මජ රූප වලට අයිති වෙනවා, චිත්තජ රූප වලට අයිති වෙනවා.
පංච උපාදානස්කන්ධයේ අපේ තිබෙනා වූ පංච උපාදානස්කන්ධයේ තිබෙනා වූ රූප ටික කියලා කියන්නේ ඔය කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප ඔක්කොම. එතකොට ස්වාමීන් වහන්සේ අමහල තියෙනවා රූප 28ම උපාදානයට අහු වෙන්නේ නැහැ, විඥානස්කන්ධයේ 29ම උපාදාන වෙන්නේ නැහැ කියලා එහෙම එකක් තියෙනවා. එතකොට විශේෂයක් තියෙනවා උපාදාන නොවන රූප කොටස් තියෙනවද, උපාදාන නොවන විඥාන කොටස් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඒක වස්තන්න. රූප ගැන කතා කරනකොට තිබෙනවා මෙහෙම. රූප ගැන කතා කරනවා ආධ්‍යාත්මික රූප, බාහිර රූප, මෙහෙමයි අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, ඊට පස්සේ ප්‍රණීත රූප, හීන රූප, මධ්‍යම රූප, ප්‍රණීතක රූප, රූපම සූක්ෂම රූප, දුර රූප, ළඟ රූප කියලා 11ක් තිබෙනවා. ඔය 11ම ඒරියා එකේ තිබෙන්නේ රූප ස්කන්ධේ තමයි. ඔය රූප මෙනෙහි කරොත් ඒ කියන්නේ මෙහෙම එකක් තිබෙනවා. අපි මමය මාගේ කියලා තදින් ගන්න තැනක් තියෙනවා. ඒ ගැන කතා කරනකොට කියන උපාදින රූප මේ ඒක කියනවා උපාදානය කරගන්න මගේ මමය කියලා උපාදානය කරගන්නා වූ රූප සමූහයක් වෙනවා. ඒකෙදි මේ දැන් අපේ ඇඟේ තිබෙනවා කර්මයෙන් හටගත්තා වූ රූප තිබෙනවා, හිතින් හටගත්තා වූ රූප තිබෙනවා, ඍතුයෙන් හටගත්තා වූ රූප තිබෙනවා, ආහාරයෙන් හටගත්තා වූ රූප තිබෙනවා. මේ හත ඔක්කොම එක පොදියට, එක මිටියට, එක ගුලියට තමයි තියෙන්නේ. කවුරු හරි එනවා අපේ ගාවට ඇවිල්ලා කියනවා මේ අපි හිතමු මේ ලී ගන්න යනවා. ලේ ගන්න යනවා. ලේ ගන්න ගියන් පස්සේ මේ අපි බලෙන් ලේ ගන්නවා. එතකොට අපි ඒකට කැමති. කොච්චර ලේ ගලාගෙන යන දෙයක් වුණත් අපි කැමති දුන්නොත් දෙන්න පුළුවන්. නැත්නම් ඒක දෙන්න බෑ. අපි ඒකට බොහොම උපාදානයක් කරනවා. මාමේ කියලා ගන්නවා. රූප 18ක් තිබෙනවා. ඒ රූප දහයකට කියනවා නිෂ්පන්න රූපේ කියලා. ඒ නිෂ්පන්න රූප ගැන කතා කරනවා. ඒක තමයි තද බල විදිහට අපි කර්මෙන් හටගත්ත රූප හැටියට උපාදින්න කරන්න කියලා. හැබැයි අපි හිතමු මේ මෙහෙම දැන් ජීවිතේන්ද්‍රිය නැති කෙස් තියෙනවා. ජීවිතේන්ද්‍රිය නැති කෙස් ටික ඕක Tamanට කපන්නත් පුළුවන්, අනිත් කෙනෙකුට කපාගෙන යන්නත් පුළුවන්. දැන් අපි කෙස් ටික අපේ කියලානේ තියෙන්නේ. අපේ කියලා හිතාගෙන තියෙන්නේ. ජීවිතේන්ද්‍රිය නැහැ. නමුත් අපේ ඇඟට සම්බන්ධයි. දැන් මෙහෙම රූප ටික ගත්තයින් පස්සේ අපේකට උපාදානය වෙනවා. අපේකට ඇලෙනවානේ. අපේකට බැඳෙනවානේ. ආන්න ඒ වගේ දේවල් අපි ගන්නවා. ඒ මොනෙකට තිබුණත් මොන විදිහට තිබුණත් මේකට සම්බන්ධ දේවල් ටික ඔක්කොම තිය ගන්නවා පංච උපාදාන ස්කන්ධයට සම්බන්ධ කරලා. ඒක නිසා උපාදාන ස්කන්ධයට බලනකොට ගන්නකොට බාහිර වශයෙන් තියෙන, අතීත වශයෙන් තියෙන, අනාගත වශයෙන් තියෙන ඔක්කොම ටික මේ පංච උපාදාන ස්කන්ධේ උපාදාන ස්කන්ධේ එමේ කියන්නේ රූප ස්කන්ධේ දාලා කතා කරමු. ඒ විදිහටයි තියෙන්නේ. එතකොට සාමස් සූදි ප්‍රශ්නයක් එකකට අදාළම දැන් අපි දැක්කම රූපේ දැක්කම රූපයෙන් උපාදාන කරන්න බෑ. එතකොට මේ සංඥාවෙන් උපාදාන කරන්න බෑ කියලා තේරෙනවා. මේ විඥාණය උපාදාන කරන්න බෑ වගේ තේරෙනවා. එතකොට කොහොමද මේ සංස්කාර ස්කන්ධේ තියෙන මේ සංහාවෙන් කොහොමද රූපේ උපාදාන කරන්නේ? ඒ හතරම අනිත් හතරම උපාදාන කරන ගමන් සංස්කාර ස්කන්ධයත් උපාදාන කරගන්න කොහොමද කියන එක කොහොමද සාමස්සට තේරුම් ගන්න? තේරුම් ගන්න. ඒක හැබැයි මේ තව මේ රූපස්කන්ධය පිළිබඳව ප්‍රශ්න තියෙනවද? මේකට කියන්න පුළුවන්, එහෙම නැත්නම් මේකට කියන්න පුළුවන්. මේක ටිකක් ලොකු මාතෘකාවක්, මේ කතා කරන්න පුළුවන්. අපේ පින්වතුන්ගේ රූපේ පිළිබඳව
අපි බලමු කවයකට සුදු කාලයක් තියෙන නිසා මේ රූප ශ්‍රී ලංකාව ආයෙත් පස්ස තියනවා නම් කියලා අන්න කියලා අපි ආරාධනා කරන සාමාවක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි හැම දිනම ස්වාමීන් වහන්සේ දැන් මේ රූප දැන් චිත්තක්ෂණය හැම චිත්තක්ෂණයකම දැන් අලුත් රූප ඇති වෙනවා කියුවානේ. එතකොට දැන් පළවෙනි චිත්තක්ෂණයේ ඇති වෙච්ච රූප වලින් දෙවෙනි චිත්තක්ෂණයේ ඇති වෙන රූප පටන් ගන්නවද එන පළවෙනි චිත්තක්ෂණයේ ඇති වෙච්ච රූප නිකන් මව් වගේ ක්‍රියා කරනවා කියන උදාහරණයක් ගත්තොත් දැන් අපි මොකක් හරි වෙලා තුවාලයක් වෙලා අපේ කැලලක් ආව කියමුකෝ. එතකොට ඊළඟ මොහොතෙත් ඇති වෙන එක එහෙම ඒ කැලල එහෙම තියෙනවනේ. ඒ කියන්නේ අර පළවෙනි එක මව් කරගෙන ඇති වෙන වගේ දෙයක්ද වෙන්නේ? එහෙමත් හිතන්න පුළුවන්. සාමාන්‍ය මේක තේරුම් ගැනීම සඳහා හැබැයි ඒ මව් කරගෙන උපදිනවා කියලා කිව්වොත් මේ කරක් වෙනවා. ඒකෙ වෙන්නේ මේ පළමුව හටගන්නා වූ රූප කලාපයේ ආනුභාවයෙන් තමයි දෙවෙනි එක හටගන්නේ. දෙවෙනි එකේ ආනුභාවයෙන් තමයි තුන්වෙනි එක. හැබැයි මේක ඇවිල්ලා නූර පෙරහැර වගේ නූර පෙරහැරි ඉස්සෙල්ලාම යන කට්ටියක් ඉන්නවා. දෙවෙනි එක යන කට්ටියක් ඉන්නවා. තුන්වෙනි එක යන කට්ටියක් ඉන්නවා. හතරවෙනි එක යන කට්ටියක් ඉන්නවා. ඉතින් අර පෙරහැරි පළවෙනි එක කියන කොටසට කියන පෙරහැර පටන් ගන්නවා කියලා සාදුකාර හරි පොඩි හරි මොකක් හරි ඇති නෑ. ඉතින් ඒ පෙරහැර ආරම්භය කියලා කතා කරනවා. හැබැයි ඊට පස්සේ දෙවෙනි එකත් ඒකට පස්සෙන් යනවා. හැබැයි පළවෙනි පෙරහැරේ පළවෙනි පොඩි ගෙනියන පිරිස ළමයි හරි පිරිසක් හරි ඒගොල්ලෝ යන්නේ දෙවෙනි මේ ඒගොල්ලෝ නිසා නෙවෙයි ඒගොල්ලන්ගේ බලයෙන් නෙවෙයි දෙවෙනි කට්ටියනේ දෙවෙනි කට්ටියගේ බලයෙන් නෙවෙයි තුන්වෙනි කට්ටියනේ ඒ පළවෙනි කට්ටියට හසුරුවන දෙවෙනි කට්ටිය හසුරුවන තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි කිර ඔක්කොම හසුරුවන්නා වූ බලයක් තිබෙනවා. ඒ තමයි පෙරහැර සංවිධානය කියන එක. ඒකේ බලයෙන් තමයි ඔක යන්නේ. නුවර පෙරහැර කියන්නේ සංවිධානයේ බලයෙන් තමයි ඔය හැම එකක්ම. ඒ වගේ රූපකලාපකත්වයේ තියෙන මේ රූපකලාපකත්වයේ පළවෙනි රූපකලාපය හැටින්නේ ඒක යන්නේ ඒක පිටිපස්සේ අනිත් ඒවා යන්නේ ඔකම කර්ම ශක්ති හේතු කරගෙන. තිරුවන් සරණ ස්වාමීන් වහන්සේ මම මේ අහන්නේ භාව රූපය ගැන. ස්වාමීන් වහන්සේ මේ දැන් සමහර අය මේ පිරිමි වෙලා ඉඳලා ටික කාලයක් යනකොට ඥාණ වෙනවා. එතකොට ඒ භාව රූපය කර්මෙන් මඟදී වෙනස් වෙන හැඳියක් ගැන හිතන්න පුළුවන්. අනිත් එක තව දෙවෙනි ප්‍රශ්නය මේ එක එක ඇහැට ඉපදෙනකොට ශරීරයේ ආයු කාලයක් තියෙනවා නම් එහෙනම් මේ මඟදී ඈහෙම පේන්නේ නැත්තේ ඈ ඇස්වලට එහෙම ඒ චක්කුසේ තියෙන වෙන වෙනම ආයු කාල කර්මෙන් එහෙම තියෙනවා ස්වාමීන් වහන්සේ හිතන්න පුළුවන් තේරෙන සම්මත. මේ ප්‍රශ්න එක එක ඈවොත් හොඳයි කියලා හිතන සමහර ඒවා ස්කිප් වෙනවා. මම එකට හිත දාගෙන ඉන්නේ ඒ කියන්නේ මේකෙන් එකක් අතෑරුනොත් එහෙනම් පස්සේ අහන්න පළවෙනි එකට මම කියන්න. ඒ තමයි මේ පළවෙනි එක ඇහුවේ මොකද්ද හන්සයා කියන්නේ බලන්න. භාව රූපය කියලා කියන්නේ අපි ඔක්කොම මහත්ය මේ උපදිනකොට මේ සමහර රූප ඇවිල්ලා අපේ දත් වගේ ඒවා ඇවිල්ලා මේ ඒවා ඒ දත් වගේ කියන්නේ නෑ ටික කාලයක් තිබෙන හැලෙනවා. ඒ වුණාට මේ අතේ ඇටකටු එහෙම හැලෙන්නේ නෑ. හක්ක පණින්නේ නෑ. අන්න ඒව දින මේ දත් වගේ තියෙනවා මේ රූප කලාප. ඉතින් ඒවා ඇවිල්ලා මේ දැන් පුරුෂ භව රූපේ තිබුණොත් එහෙම ඒ පුරුෂ භව රූපේ ටික කාලයක් තිබිලා ඉවරලා ඒක දත වැටෙනා වගේ එතන වැටෙනවා නැති වෙනවා. හේතුව පිටිපස්සේ කර්මයක් තිබෙනවා ඒක නැති කරන්න. ඒක නිසා මේ දත හලනවා වගේ හලනවා. හැබැයි දත හලනට පස්සේ එතන වෙන රූපයක් හැදෙන්න පුළුවන් ස්ත්‍රී භව රූපේ. භව රූප කියන්නේ භව රූපේ කියලා කිව්වම පස්සේ මේ භව රූපේ අර
මේ ඒකෙන් කියන්නේ නැහැ ඉස්සෙල්ලා ඇතිවිච්ච ස්ත්‍රී භාව දසකයෙන් එකක් අයින් වෙනා නමේට අනිත් දෙක දෙතුනා කියන එකේ භාව රූපී යනකොට ස්ත්‍රී භාව රූපී නැති වෙනවන් නැති වෙනවා සම්පූර්ණ පුරුෂ භාව රූපී නැති වෙනවන් සම්පූර්ණ නැති වෙනවා ඒ වෙනුවට රිප්ලේස් වෙනවා අනිත් එක හරියට අර දසයෙන් නවල ඉතින් මේ සමහර වෙලාවට තිබෙනවා ඒක යන් යන් අවස්ථාවලින් සම්පූර්ණ නැති වෙන්න පුළුවන් රිප්ලේස් වෙන්න නැති වෙන්න පුළුවන් එහෙමත් වෙනවා හැබැයි දෙකක් අපි හිතන්නේ නැහැ එකක් නැති වෙනවා යම් කිසි කර්ම ශක්තියකින් අනිත් එක ඊට පස්සේ එතනම ස්ටාර්ට් වෙනවා ඒ විදිහටයි කොරේ ස්වාමීන් වහන්සේ මේ අර ඉතල කිව්ව එක තව පොඩි මන්ට පැහැදිලි කර ගන්න ඕන මේ මුලින් ස්වාමීන් වහන්සේ කියනකොට දැන් අර මව් කුසේ ඉපදුනාම මෙතන හොඳයි කියලා හිතනවා ඒක චිත්තජ රූප කියලා මට හිතුනේ මේ මෙතන හොඳයි හෙම්පමැදිනේ කර චිත්තචෛතසික පැත්තට යනවා කියලා මේ මම මුලින් හිතන්නේ දැන් චිත්තජ රූප කිව්වම නිකන් මේක ශරීරයේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ ඇති කරනවා වගේ දෙයක් කියලා ඒක එහෙමද ස්වාමීන් වහන්සේ නැත්නම් අර හිතන එකත් චිත්තද පැත්තට යනවාද හිතන එක චිත්තජයක් දැන් අපිට ශරීරයේ ක්‍රියාකාරී ස්වභාව විතරක් නෙවෙයි හිතන එක චිත්තජය හේතුව උපන්නා වූ ගමන්ම ශරීරයේ ක්‍රියාත්මක කිරීමට තරම් ලොකු ශරීරයක් ඇත්තෙත් නැහැ ශරීරය හැදිලත් නැහැ නමුත් මේ හිතන අවස්ථාවේදී චිත්තජ රූප පටන් ගන්න ඒක ඇත්තටම සදත් මේ මාතේ පළවෙනි ප්‍රතිසන්දිච්චේ ඇති වුණාට පස්සේ ඡග්ගාල ප්‍රතිසන්දිච්චේ එක චිත්තක්ෂණයක් හැදෙන ඊට පස්සේ ඒකෙන් භවය ස්ටාර්ට් වුණා ඊට පස්සේ දෙවෙනි එකේ ඉඳලා යනවා භවාංග සිත් සාමාන්‍ය 15 දවසක් විතර යනවා එතනින් ඊට පස්සේ ගිහිල්ලා එතන ඉඳලා තමයි චිත්තජ රූප හටගන්නේ කියලා ඒ කියන්නේ ප්‍රතිසන්දි රූපය ප්‍රතිසන්දි චිත්තය ඇති වුණා ඊට පස්සේ ඒක රූප කලාප ගානක් දිනුවා ඊට පස්සේ චිත්තජ රූප හටගන්නේ දෙවෙනි ඒක බැරිගෙන යනකොට ඊළඟ අවස්ථාවෙට ඒක නිසා චිත්තක්ෂණ 16ක් විතර යනවා කියලා කියනවා චිත්තජ රූප පටන් ගන්න ඒ නිසා මේ ක්‍රියාකාරී ස්වභාවයත් ඇවිල්ලා පරිදී ඇවිදින එක ඉඳවන එක හිටවන එක දුවවන එක ඒවත් ඇවිල්ලා චිත්තජ රූප තමයි ඒ විතරක් නෙවෙයි ඉඳගෙන හිටියත් ඇවිල්ලා චිත්තජ රූප හැදෙනවා අනිත් එක තමයි අපි මේ අපි හිතමු මේ රාත්‍රියේ නිදාගෙන ඉන්නවා කියලා ඒ වුණාට මේ තියෙනවා මේ භවංග චිත්තලක් තිබෙනවා රූප හදන ගතිය ඒක නිසා ඒක නැති වෙන්නේ නැහැ ඒ විදිහට අසසනකට මට මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ඒ චිත්තරූප ගැන කතා කරනකොට මට ප්‍රශ්නයක් තිබුණේ දැන් වන් සඳහන් කළා දැන් මව් කුසේ මේ කලලේ හැදෙන වෙලාවට මව්ගෙන් ලැබෙන ආහාරජ මේ ඒක ඒක මෙහෙම එකක් තියෙනවා අක්කා මේ සමහර ළමයි එනවා මේ සමහර ළමයි මව කුසේ ඉපදුනා මහත්තයෝ ඒක නිකන් ලක්ෂ සබන් කැල්ලක් වගේ ඒ කියන්නේ මේ ඔය ලක්ෂ සබන් කැල්ල මේ ඇඟේ ගෑවන් පස්සේ ඇඟ හරි සුමුදයි ඒ වගේම සබන් කැල්ල පොඩි ඒ වගේම සබන් කැල පොඩි කැටි පොඩි වුණාට ඇඟේ ගෑවන් පස්සේ ඒක හරි සුවඳයි. ඒ වගේම තමයි යම්කිසි කෙනෙක්ගේ මව් කුසට ආවන් පස්සේ අර සුවඳවත් වූ සඳුන් සුවඳ ඒ වගේම ලස්සන වටිනා සුවඳකින් යුක්ත වෙච්ච පිළිම් පිළිච්ච ළමයා එනකොට අම්මගේ වුණා සිතුම් පැතුම් වෙනස් වෙනවා, අම්මගේ ශරීරය වෙනස් වෙනවා, අම්මගේ තිබෙනා පරිසරය වෙනස් වෙනවා, ඒවා සිද්ධ වෙනවා. ඒ වගේ මුළු මවටත් ඒ වගේම ඒ විතරක් නෙවෙයි සබංගාල නාවන් පස්සේ ඔය රාණි සබන් ලක්ෂ සබන් ඔය ලංකාවේ හිටියා කියන්නේ තවත් තියෙන වේලද ඇති සඳුන් සබන් ඕවා ගාලා නාවන් පස්සේ ගාබු එක්කිනාට සුන්දරයි හරි ප්‍රණීතයි හොඳයි සෞම්‍යයි ඒ වගේ කරක් නෙවෙයි අහල පහල ඉන්නේ අය කියනවා අද අපේ අම්මා එහෙම නැත්නම් අක්කා නංගි මේ
හඳුන් සබන් ගාලා නාලා ඒක අපිට දැන් හඳුන් සබන් ගාලා රාණි සබන් ගාලා ලක් සබන් ගාලා නාලා කියලා වටපිටාවයටත් දෙනවා මේ දරුවේ පින්නේ පිරිච්ච සුවදවතු පින්නේ පිරිච්ච දරුවා මෞපුසී ඉපදුනාම අම්මා සුවදවත් වෙනවා ඒ ළමයාගේ පින්නේ වටපිටාවේ අය සුවදවත් වෙනවා එහෙම එකක් තිබෙනවා මේ ඒ වගේම තමයි මේ සමහර වෙලාවට සමහර වෙලාවට තියෙනවා මහත්තයන් මෙහෙම සමහර ඒවා ඒතර සුවඳ නැහැ රබන් අර පරණ කාලේ තිබුණා 70 ගණන පොටි රබන් කියලා ඒත් පස්සේ තිබුණා මට මතක හැකේ මේ ලයිෆ් බෝයි එහෙම නනවා ටිකක් මේ බාර් රබන් තිබුණා ඕව ගාල කොච්චර නැවත් ඇඟි හඩු ගඳ යන්නේ ඒක අර ඒ මොන જાති කෑවත් ඒක නැති වෙන්නේ ඔය වගේ තියෙනවා සමහර වෙලාවට මේ පිණෙන් අඩු අය මේ යන්ජන් මෞගේ තිබෙන්නා වූ යංකසි ගුණ වැඩි පැත්තකට ආවන් පස්සේ ඒකින් වෙන්නේ මොකද්ද දරුවන්ගේ මෙයා සුවඳවත් වෙනවට වඩා මෙයාගෙන් මේ දරුවාට බලපාන යංකසි එකක් ඒකේ මෙන්න මෙහෙම එකක් තියෙනවා ඉස්සෙල්ලා ඇහුවා මහත්තයා මේ එකේ අහුව මෙහෙම එකක් මේ මට මතකයි මම ගියා දිල්ලි හඳුන්කුරු කඩේකට මේ හඳුන්කුරු කඩේකට ගියා ඒකේ තියෙන හඳුන් තෙල් හඳුන් වර්ග ඊට පස්සේ හඳුන් මාලා ඊට පස්සේ සෙන්ට් වර්ග මේ ඊට පස්සේ নানা ප්‍රකාර හඳුන් ඒ සුවඳ වලින් හදපු එකක්. ඉතින් ඕකේ ගිහිල්ලා මේ මම එළියට එළියට ආවන් පස්සේ ටිකක් දුර යනකම් සිවුර වුණත් මේ හඳුන් සුවඳ අරගෙන ඒකේ තිබිච්ච තෙල් සුවඳ ඒකේ ඒව තවත් සුවඳයි. එහෙම එකක් තිබෙනවා. ඊළඟට මම මේ ඉස්සර මේ යනවා මොච්චරියේ ඔය බොරලේ තියෙන්නේ ඔය මොච්චරියේ තියෙන මේ මිනි කපන වරන් යන ගොඩාක් යනවා ඉතින්. ඉතින් සතියකට දෙක තුනක් බලන්න කොහොම යනවා. ඕක ඇතුළට යනකොට මේ ඇතුළට ගිය ටික වෙලාවක් යනකොට වමනේ වෙන්න යනවා. මොලේ මොලේ. පස්සේ අර දොස්තර මහත්තයෙක් කිව්වා අය මහත්තයා කිව්වා මම ආඳුරනේ මේ ගොඩාක් වතුර බීලා ඉන්න ඔබ වහන්සේට හරින්නේ නැහැ කියලා. ඒක වතුර බීලා ගියා. පොඩ්ඩ කිරෙන්ද වතුර බීලා යනවා. ඉතින් කොහොම හරි ඔකේ ඉන්නවා පැය දෙක තුනක් ඔකේ අස්සේ ඉන්නවා ඒගොල්ලොත් එක්ක. ඉතින් මම එළියට එනවා. විනාඩි 15ක් විතර යනකොට නහය උරු වෙනවා ඇතුළට. ඇවිල්ලා ඉතින් මම යනවා මේ අර මේ අපේ සේනාසනේට යන පාර්තිකේ. එළියට ආවන් පස්සේ හරි සනේපයි උළඟ. හැබැයි ටික දවසක් ගිහිලා මම මගේ සිවුර පිළිවන් සිවුර නහයට කරපු ගාම අමුතු ගඳක් එනවා. අමුතුම ගඳක් එනවා. ඒ අර ගඳ අර තිබිච්ච ගඳ ඔක්කොම මේ සිවුර කැවිලා. දිලි ගියන් පස්සේ ඒ දිලි තිබිච්ච අනුකුරු කඩේ තිබිච්ච සුවඳ ඒක ආවට පස්සෙත් සුවඳය ඒකේ තියෙන සුවඳ මෙතට කැවිලා. මෞකසට රිංග ගත්තන් පස්සේ ඒ මෞකසට රිංග ගන්න ඉන්නා වූ ඒ දරුවටත් වෙන්නේ මෞගේ තිබෙන්නා වූ සිතුම් පැතුම් දෙකේ අනුව ඔය හනුකුරු කඩේට ගියන් පස්සේ වෙච්ච එකයි මෝචරීටි කියෙච්ච එකයි වෙන්නේ. ඒ කියන්නේ මේ මව හිතන දේවල් හරියට බලපානවා කියලා කියන්නේ මේ මව මෛත්‍රී සහගත නම් මව සෞම්‍ය ගුණයක් ඇති කරනවා නම් ඒ මව හිතන මෛත්‍රී සහගත සෞම්‍ය මෘදු කරුණාබර ඒ වගේම සත්ව කරුණාවෙන් පිරිච්ච ඉතිරිච්ච සිතුවිලි මවගේ ඇඟේ හැම තැනම පැතිරුණා ඉතිරිලා මේ මතුවෙලා යනවා. එතකොට එයාගේ හිතේ එයාගේ ජීවිතේ ඔක්කොම චිත්තජ රූප කලාප වැඩි. මෛත්‍රියෙන් පිරිච්ච මෛත්‍රී චිත්තජ රූප කලාප. ඒ වගේම බුදු ගුණ චිත්තජ රූප කලාප. හොඳ සෞම්‍ය කරුණාබර චිත්තජ රූප දානමය පින්කම් වල ඉති චිත්තජ රූප කලාප වෙන උට
ඔය දරුවා ඉන්නේ ওই චිත්තජ රූප කලාවේ මැද. එතකොට ඒ දරුවට ඒ සෞම්‍ය රූපවල තිබෙන ආශිර්වාදයේ ශක්තිය බලය හරි ලේසියෙන් අදිනවා. ඒක නිසා ඒ දරුවට ඒ හරියට ලං වෙනවා, පිට වෙනවා. දැන් බලන්නකො මේම දැන් අපේ නහය දනවා කියනවනේ ලංකාවේ ඉන්නා වූ අය අම්මලා තාත්තලා ගෙදර කවුරු හරි මේ මතක් කරනකොට මේ ගොඩාක් හැතකම දහස් ගණනක් එහා පැත්තේ කට්ටිය මතක් කරනවා අපි සාමාන්‍ය කියනනේ නහය දනවයි කියලා. ඔහොම ඇත්ත වශයෙන්ම මේ ඔහොම ඒවා මමත් අත්හදාස් බලලා තියෙනවා ඒ යම්කේ සත්‍යයක් තියෙනවා. හැබැයි නහය දනවයි කියලා. ඉතින් අපි ඇවිද අපේ නහය දන්නේ ඒගොල්ලන්ගේ නහයට අපි වෛර ගහලා නැහැනේ. ඉතින් මේ ඒක තියෙන සම්පූර්ණ වෙනස්නේ හැටක ගානක් කියලා. ඉතින් මේ ඒක එහෙම වෙනවා නම් මේ මෛත්‍රී සාගත හිත් වලින් නිස්පාදනය කරන්නා වූ රූප කලාප ආශ්‍රයේ ඒකට ගොදුරු වෙලා ඒකේ වට වෙලා ඉන්නා වූ මේ දරුවට බලපාන්න නැතුව තියේ මේ අම්මා හිතනදී කෙලින්ම ළඟනේ කෙලින්ම ඇතුළතනේ. ඒක නිසා ඒ මෛත්‍රී රූපකලාපයේ දරුවට ඒ හිතුම් පැතුම් ඔක්කොම ඒ දරුවට බලපාන. දරුව බලවත් නම් ඒක අම්මට බලපාන. ඒ වගේම තමයි ඔය අම්මා මරන්න, කොටන්න, කපන්න කියලා අනිත් අයට ඉරිසියා කරන්න කියලා ඒ වගේම රෞද රෝසු කරකට හිතුවිලි හදනකොට ඒ කරකස චිත්තජවල තියෙන දැවිල්ල, තදගතිය, ගොරෝසු ගතිය මේ ඉතිරිච්ච පැතිරිච්ච හිරවෙච්ච මේ චිත්තජ රූප හැදෙනවා. ඒ හැදෙනකොට ඒක අර අස්සේ ඉන්නා වූ කොටු වෙච්ච එකනට හිරහේ වගේ දැනෙනවා. හරියට මේ කියනවා නම් මේ ගිනි මලියකට අල්ලපු මේ ගිනි මලියක් හිටුවට දාපු මේ හාංකඩකට වගේ මේක හොඳටම දැනෙනවා. අර මෝචරීට රින්ගගත්තේ ගිහිල්ලා එළියට ආවට වගේ. ආවට පස්සේ වගේ. ඉතින් ඒක මවගේ හිතුවිල්ලයි. මවගේ හිතේල හොඳ එකක් බලපානවා, මවගේ හිතේල නරක එකක් බලපානවා. ඒක නිසා තමයි අර ඔය මානසික ශාස්ත්‍රේ, ඔය සයිකොලොජිය, ඔය කියනවා මනෝ ධර්මය නිසා තමයි ඉස්සර ඉඳලම කියන්නේ මව යම්කිසි කෙනෙක් දරුවෙක් පිළිස්ස ගත්තා නම් ඒ මනුස්සයා ඒ කාන්තාවට දුක් දෙන්න එපා, ගහන්න බනින්න යන්න එපා. ඒ දරුවා වෙනුවෙන් එයාගේ මනස හොඳට තියන්න, සෞම්‍යව තියන්න එයා ප්‍රසූත කරන්නා වූ දරුවා හොඳ සමාජයේ කෙනෙක් වෙනවා. ඒකට කියනවා ගැබ පෙළහර දක්වනයි. ලෝකෙවිල මේ අද අපි බටේරින් ඉගෙන ගන්න ඕනේ නැහැ. ඕකෙවිල එදා දඹදිව සලේ මේ තිබිච්ච දෙයක්. ඕක දුප්පතුන් අතර තිබුණා, පොසතුන් අතර තිබුණා. ඒ කෙනාට මේ අනාගතයේ ලෝකයට බිහි කරන්න කියන මනුෂ්‍ය සමාජිකයව හොඳ ලස්සන කෙනෙක්, හොඳ ගුණවත් කෙනෙක් කරන්න ඕන නිසා තමයි ඒ අම්මගේ හිත හොඳින් පවත්න්නේ. ඒක බලපෑමක් තියෙනවා. තේරුවන් සරණයි. අපේවන් තමයි සංගතින් අනේක වාරයක් පින්නක ලස්සන ගෝහන්සේ පැහැදිලි කර දුන්නා. මම ඉතින් දැන් කාල වේලාව මාගේ ඉලක්කයෙන් එක ෆයිනන්ස් අපි අර රුණ මහත්මයාගේ අර ප්‍රශ්නෙට ඊළඟ කරේ විස්තරයක් ලබා දෙනවා තමයි කොහොමද මේ මාත්‍ය කමක් නැද්ද අපි ඒක ඊළඟ වාරයට කල්යම් කරගන්න මාත්‍ය එහෙමනම් එනනම් දැවස් මාත්‍යයට යෙන්නම් මට මේ සාකච්ඡා අවසන් කරන්න ඉස්සෙල්ලාම මාත් ආදරණ කරන ශ්‍රවණ කරන්න. ඉතින් තමයි අපි මනින් ගෞරවයෙන් සම්මානවත් ආරාධනා කරන මොහොතේදී මම කරන්නේ මම සම්මත කරනවා මේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් මට තාමත් පිළිතුරක් ලැබුණේ නැහැ මේ ඔස්ට්‍රේලියාවේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් මේ භාවනා වැඩසටහන ගැන කරුණාකරලා එනවද නැද්ද කියන එක මට කරුණාකරලා දැනුම් දෙන්නවා. ඊමේල් මාර්ගයෙන් හරි ස්කයිප් මාර්ගයෙන් හරි ඒක බොහොම දවකෙන් කරනවා නම් මට තවිචයි මම දන්නවා අසංග දිරුක් ආරි මාත්මයා මට දැනුම් දීලා තියෙනවා. මට අනිත් එකකින් තාම නැහැ. ඒ නිසා කරුණාකරලා ඔස්ට්‍රේලියාවේ ඉන්න සමහතුරු මට ඒක දැනුම් දෙන්න. හොඳයි මම ඉතින් ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ වෙනවා දවසේ ඉස්සරහින් මාතෘ මාස්ටර්
දැක්කන දෙනාට තෙරුවන් සරණයි. ඉතින් මේ අදත් අපි අවස්ථාව සලසාගෙන මේ කතා කළේ ඉතාමත්ම වටිනා ගැඹුරු ධර්ම පරාසයක්. ඉතින් අපේ පින්වත් හැම දෙනා බොහොම උනේ කමෙන් ශ්‍රද්ධාවෙන් ඉදිරිපත් වෙන නිසා අපි මේ කාලය අරගෙන අපි මෛත්‍රිය කියලා දෙනවා. ඒ වගේම තමයි අර පින්වත් බ්‍රූනෝ මහත්මයා ප්‍රශ්නයක් කරවයි කොහොමද තාමත් හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම මම කල්පනා කරන හිතන ප්‍රශ්නයක්. ඒ වගේම ඒක ගැන මේ පොඩි කාලයකින් කියලා දෙන එක හරි අසාර්ථකයි කියලා මගේ හිතට දැනෙනවා. හේතු උත්තරයක් දුන්නම ඒ උත්තරේ කෙලවර මගේ හිතට යම් කිසි අර තියෙනවා. ඒක කිව්වන් පස්සේ මේ හිතට දැනෙන පිරිච්ච ගතියක් තියෙන්න ඕනේ. ඒක සමහරවිට එන්නේ නැත්නම් එහෙම ඒක මට හරි අමාරු. ඒක නිසා මම මහත්යගේ සාහිත්‍ය සිංහල හැම දිනකටම ඒ ගැනත් පොඩි කාලයක් අරගෙන අපි ඉතිරි අවස්ථාවෙදි කියලා දෙන්න. හැබැයි මේ සමහර ඒවා මට මේ මං හිතේ තියාගෙන ඉන්නේ නැති නිසා ඉස්සරහදී ඇහුවොත් හොඳයි. සමහර ඒවා නම් මේ ඔය කතා කරගෙන යනකොට කල් දාපු ඒවට නොකිව්වත් ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. සමහර ඒවා නම් මතක් කරන්න වෙවි. ඒ වගේම අද ඉතින් පින්වත් දලුවත් මහත්මයා ඉතින් සංවිධානය කරපු මේ පින්වත් හැමදෙනාගේම සහභාගීත්වයේ ඇතිව සකස් කරගත් ධාර්ම සාකච්ඡා, ඒ වගේම අභිධර්ම විස්තරාත්මක වැඩසටහන තුළින් මේ පින්වත් මහත්මයන් හැමදෙනා වටිනා පිනක් කුසලයක් උත්පාදනය කරගත්තා. ඉතින් මේ ඒ පිණි බලෙන් සහ බුද්ධ ධම්ම සංඝයාන සිවිදරක් යන සතරිමාන ගුණාන භාව බලෙන් සෑම දෙනාටම ශාන්තියක් ශක්තියක් වේවා, ඇති වේවා. ඒ වගේම අපි කතා කරපු සිත් ඔක්කොම කොච්චර වටිනා බණ වුණත්, කොච්චර වටිනා අදහස් වුණත් ඒවා මේ අනිත්‍යයි, ඒවා නැතිලා යනවා. ඒවා කොච්චර සෞම්‍ය වුණත්, මොදු වුණත්, අලංකාර වුණත්, වටිනා වුණත් ඒවාගේ තිබෙන ශබ්දේ නැති වෙලා ගියා. ඒ වගේම ඒකේ තිබෙන රූප කලාප ඔක්කොම ඒ තැන්වල චිත්තජ රූප හැටියට ඇති වුණා නැති වුණා, ඒක සමානුපාතිකව ඇති වෙච්ච මේ අපි කර්මජ රූප මේ ටිකක් පාවිච්චි කරන්නේ ඒ තමයි සෝත ප්‍රසාදේ. ඉතින් ඒවත් ඇති වුණා නැති වුණා ඒ අවස්ථාවලදී. ඉතින් මේ ඇතිවීම නැතිවීම කියන එක තමයි මේ හැම එකටම උරුම වෙලා තිබෙන දේ. ඒ කර්මජ රූපවල තිබෙන්නේ ඇතිවීම නැතිවීම. චිත්තජ රූපවල තියෙන්නේ ඇතිවීම නැතිවීම. ඍතුජ රූපවල තියෙන්නේ ඇතිවීම නැතිවීම. ආහාරජ රූපවල තියෙන්නේ ඇතිවීම නැතිවීම. ඒ නිසා මේ ඇතිවීම නැතිවීම කියන එක නැති එකක් නෑ නිවන හැරෙන්න. ඒ නිසා මේ කියනා වූ සෑම දෙයක්ම තේරුම් ගන්නට අපිට හැම දිනාටම නොවන පහළ වේවා. ඒක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දර්ශනා ස්වභාව ධර්ම තුන. ඒ තුළින් හැම දිනාටම ඥානෙ නුවණ පහළ කරගෙන ඉන්ද්‍රිය ධර්මයන් මෝරවාගෙන සත්‍ය බෝධිආංග ධර්මයන් මෝරවාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයන් වඩාගෙන කෙලවර කිසිම බයක් නැති, කිසිම සැකයක් සාංකාවක් නැති, ඒ වාගේම ඒක ලක්ෂණ වූ ඒක ප්‍රණීත ස්වභාවයක් වූ ශාන්ත වූ අසංකර ධාතුව කියනා වූ නිර්වාණ ධාතුව සෑම දෙනාටම සුවසේ අවබෝධ වේවා. නිවන් පිණිස මේ කුසල් මේ පින් හේතු උපනිස්සේ වේවා කියලා අපි මෛත්‍රීන් ප්‍රාර්ථනා කරනවා. පින්වත් දලුවත් මහත්මයාටත් නිරෝගී භාවය සැලසේවා කියලා මෛත්‍රීන් සෙත් පතනවා. තෙරුවන් සරණයි. සාදු 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 සා